सर माइक ऑफ कर ला। सर हिन्ने माइक ऑफ कर ला। सर 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 माइक ऑफ कर ले हिन्ने। හරි මේ ගිය සතියේ ගිය සතියේ දුන්න ඔයගොල්ලන්ට මේ වැඩ ටිකක් කරන් ඉන්න කියලා වැඩ තුනක් එතකොට මම හිතනවා මේ අභ්‍යාස ටික කරලා ඇති කියලා සමහර කරපුවා ඒවල තිබ්බා ගොඩක් අය ඒවල තිබ්බා අභ්‍යාස ටික කරපුවා මේ දැනුත් සමහර වේනවා මේ ඒකේ එක අභ්‍යාසයක් තමයි 16 වෙනි පාඩමේ මේ වාක්‍ය ටිකට සමානාර්ථ පද භාවිතා කරලා ලියන්න කිව්ව එක මෙන්න මේක මේක අභ්‍යාසයක් විතර කරන්න කිව්ව ගොඩක් අය කරලා තිබ්බා දැන් මේ තව ටිකකින් මම කියා අල්ල ගන්නවා කවුද කරේ නැත්තේ කියලා අභ්‍යාස ටික වැඩ කරපය ලිස්ට් එක වෙනම තියෙනවා එතකොට මේ අභ්‍යාසය අභ්‍යාසයේ උත්තර ටික ඔයගොල්ලෝ ලියපු උත්තර ටික නිවැරදිද කියලා බලලා ඉවර වෙලා අපි ඊළඟ කොටසට යමු හරිද සමානාර්ථ පද ඇතුළත් පොත් පිටින්චක් පිළ කරගෙන පහත් දැක්ක वाक्य वाले इरियादी पद बेनोट उचित समानार्थ पद उदाहरण वाक्य नैवत लिया निकिन अभ्यास ये तमाई उगलोट कराने के लिए हुए अभी पालम ये के अभ्यास ये में समानार्थ पद की ना बोलते रहता आलवा पालन ना उगलो ये उत्तर टी का मैं कहाँ होती है ना तो ना मटे मंदानों का उद्मी का अभ्यास कर लेती है नेत्ते का उद्मी के लिए सा अभ्यास है हर दिवस के लिए मंदान ये तो कोटा में वचन सामानी तमें उत्तर कुशानी अभ्यास कुशानी मिहिनादिनी अभ्यास कर ला कविटी के लिए यम कर लिब्बा वाक्य टीका यम कर समानार्थ पद वाक्य टीक यम कर लिब्बा इलाट मे अंजन मिहिरांग तेहमाई वेरटी कर लिब्बा रश्मि तारिका तेहमाई वेरटी कर लिब्बा कव्याख्यम पाठक कवि पाठक मे दसों दिन तेरटी कर लिब्बा इलाट अभी का हिम मे ने भाग्य गीसित इलागट मीनुक जानीश वेरटी कर लिब्बा लोसंदी वेरटी कर लोक वेरटी कर लेना दमिदु तेरटी कर लेब्बा मे अंतिम वेरटी के मे मे लोसदी पपसर सुरवीर की पपसर सुरवीर की हेमदा वेटिक विशेष सुधान कर තිබුණු වාතාවරණය නිසා එක ආයතනික වශයෙන් ගත දිනුවක් එක්ක අපි එක පොඩ්ඩක් පස්සට ගන්නවා මේ පියවර එක කොමුණමුත් අපි ඉදිරියේදී දිනයක් වෙන් කරගෙන අපි ඒ වැරටික ගෙන්නගෙන වැරටික බලනවා ඒ නිසා හැම කෙනෙක්ම නිබන්ධන සම්පූර්ණ කර ගැනීම කවිටික පාඩක් කර ගැනීම එවැගේම අභ්‍යාස සටහන් පොත් සම්පූර්ණ කරලා ඒ අභ්‍යාස කරලා නිමාවටපත් කරලා තිබීම අත්‍යවශ්‍යයි විශේෂයෙන්ම සමහර වෙලාවට තීන වාතාවරණ යහපත් වුනහම පන්ති පටන් නොගත්තත් ඔබ දවසක් කියලා ඉවරලා ඔබට ඉදාට ඇවිල්ලා කවි පාඩම් දීලා
ඉන්ක පාඩම් කරපු එක නැවත මතක් කරන්නේ ඔයගොල්ලෝ පාඩම් දීලා වැඩ කරලා තියෙන්නේ ඔය පෙන්නලා යන්න වෙයි. හරිද? ඒක නිසා සූදානම් ඉන්නේ හැම කෙනෙක්ම විසඳු වැඩ කොටසක් අතවසු කරන්න එපා. දැන් අද මම රචනාවක් කතා කරනවා. එතකොට මේ හැම එකක්ම කරලා අවසන් කරලා තියාගන්නවා. හරිද? දවසක ඔබ කැඳවනවා. පන්තිර නෙමෙයි පන්තියේ තියෙන සාමාන්‍ය පන්තිර නෙමෙයි. ලාවක් වෙන කර අපි එහෙම කැඳවල ඉවර බලන වෙල ටික කරලා අදගල මෙහි පුළුවන් අය හැම වෙලාවෙම හැම කෙනෙක්ම කැඳවනවා. හරිද? යනු වෙටි කියන. හරි බලමු මේක උත්තර ටිකත් එක්ක අපි මංගල ඉස්සරහට යමු. අරුණෝදය අරුණෝදයේ පත්මය විවිධ දික්වහම අපි දන්නවා මේ අරුණෝදය කියලා කියන්නේ උදේ නැත්තම් උදෑසන එහෙම නැත්තම් නිමිති කියලා කමක් නැහැ. පත්මය කියන වචනේ හරිදාන් හරිදා ගන්න. සෝරි හරිදාන්න එපා මම හරිදාන්න. තියා ගන්න මම පරිසංකල්ප ටික. වැරදි නිවැරදි කිරීම කරන්න අලු පාට පැනක් අරගෙන හරි අතු පැනක් උනත් කමන්න අරන් වැරදි නිවැරදි කිරීම විතරක් කරන්න. එතකොට උදේ නැත්තම් නිමිතිරියේ නැත්තම් උදෑසන නෙළුම් හු ඒ කියන්නේ පත්මයෝ කියලක නෙළුම් කියන එක නෙළුම් හු දෑසන නෙළුම් හු විවිධ දි කිව්වා අපි දන්නෝ විකසිත විති පිපිති කියලා කිව්වත් කමක් නැහැ පිපිති කිව්වත් කමක් නැහැ නැත්තම් විකසිත විති කියලා ලියන්න ඕන මෙන්න මේව වාක්‍ය තිබ්බනම් හරි ඉමිතිරිය නැත්තම් උදේ නැත්තම් උදෑසන නෙළුම් හු නෙළුම් හු වෙන්න ඕන ඒ නැත්තම් වාක්‍ය වැරදි නෙළුම් හු කියලා නැත්තම් වැරදි යන්න එන්න මොන අදන් අනිවාර්යෙන් වැරදිට ලියනවා නෙළුම් හු විකසිත වෙති නැත්තම් පිපෙති ওই දෙකෙන් එකක් අනිවාර්යයි තියන්නේ අවසන් කරලා තියන්නත් ඕන තියන්නේ අවසන් කරලා නැත්තත් වැරදි එහෙම නැත්තම් නෙළුම් හු කියලා එන එකේ යන්නේ අවසන් කරලා නැත්තම් ඒත් වැරදි ඒ නිසා දැන් කීප එකක් ගන්නම් බලන්න පියුම් හු පත්මය කියන එක නෙළුම්ු කියලා අනිවාර්යෙන් නෙළුම් කියලා හරියන්නේ නැහැ මතක තියාගන්න දැන් සමාලලාට ඉතින් නිකන් ඔබේ වචනේ තේරම ලිව්වට හරියන්නේ නැහැ සමානාර්ථය අනිවාර්යෙන් මේ විදිහට එන්න ඕන කොහොමද නෙළුම්හු උයන්නේ එන්න ඕන නෙළුම්හු උයන්නේ අවසන් වෙන්න ඕන නෙළුම්මු විකසිත වෙයි කියලා තිබුණා වාක්‍ය වැරදි විකසිත වෙති කියලා තියෙන්න ඕන අනිවාර්යෙන් විකසිත වෙති එහෙම නැත්නම් පිපිදෙති සෝරි මේ පිපෙති විපති හරි විකසිත වෙදි හරි කියන දෙක නැත්තම් ඔබගේ වාක්‍ය වැරදි. සා මතක තියාගන්න මේ 16 වෙනි පාඩමේ සමානාර්ථ පද කියන මාතෘකාවට ගිය සතිදුන අභ්‍යාසයේ ඔන්න පළවෙනි වාක්‍ය නිවැරදි වාක්‍යයක් වෙන නම් අනිවාර්යයෙන් කොහොමද ලියලා තියෙන්න ඕන? හිමිදිරියේ නැත්තම් උදෑසන එහෙම නැත්තම් උදේ නෙළුම් හු යන්නේ අවසන් වෙන්න ඕන විකසිත වෙදි එහෙම නැත්තම් පිපෙති කියලා තියෙනවා ওই දෙකෙන් තියන්නේ අවසන් වීමත් උයන්නේ අවසන් වීමත් අනිවාර්යම කාරණාවක් හරිද ඊළඟට දෙවෙනි වාක්‍යය ගත්තොත් සදෑවේ පත්මය පරවෙති සදෑවේ කියන්නේ අපි ගන්න සවස නැත්නම් කවස ඒ වචන දෙකෙන් ඕන එකක් සවස් යාමයේ කියලා ගත්තත් කමක් නැහැ සදෑ යාමයේ කියලා ගත්තත් මේ අවස් යාමයේ කියලා ගත්තත් කමක් නැහැ සවස කියලා ගත්තත් කමක් නැහැ පත් ඊළඟට තියෙනවා පත්මය ඒක තර විදිහෙම පියුම්හු නැත්නම් නෙළුම් හු කියන වචන නෙළුම් කියලා ගත්තා කම නෙළුම් හු කියලා තිබුණා කම ඊළඟට පරවිති කියන එක ස අපි දන්නවා මුකුලිත වෙති කියලා යනවා මුකුලිත වෙති මුකුලිත නැත්තම් මුකුලිත කියන වචනේ බැරි නම් මොකක් වෙනවද පරවිති කියන එකට ආසන්න උත්තරයක් වෙන වචනයක් ගන්න හරිද හරි ඔයිට වඩා වෙනස් අදහස් තියෙනවා ඔගොල්ලෝ මම බට ඔගොල්ලෝ පුෂ්පයෝ කියලා තිබුණොත් බෑ මතක තියාගන්න පත්ම කියලා කියන්නේ නෙළුම් වල ඒක නිසා ගොම්මන් යාමේදී කියන එක ගැටලුවක් නෑ ඔගොල්ලෝ කියනවා මට ඇහෙන්නේ නැහැ ඒක නිසා ඔගොල්ලෝ චැට් එකක් දාන ප්‍රශ්නයක් තියෙනවා නම් පුෂ්පයෝ කියලා ගන්න බෑ පත්මයෝ කියලා කියන්නේ නෙළුම් වලට නෙළුම් වලට තමයි පත්ම කියලා කියන්නේ ඒ නිසා පත්ම පත්මයෝ කියන එක නෙළුම් හු වෙන්නට ඕන නෙළුම් හු වෙන්නට ඕන ඒ නිසා වෙනවත් වෙන උත්තරයක් බෑ වෙන උත්තරයක් බෑ පිළිතුර ඒක වෙන්න ඕන හරිනේ වෙන උත්තරයක් බෑ එතකොට සදෑවේ පත්මය පරවෙති කෙනෙක් ගත්තාම ඔගොණියා යාමේ කියන එකත් ගැටලුවක් නෑ නමුත් අපි හරි සරලයි සදෑවේ අවස සවස් යාමේ පියුම් මුකුලිත වෙදි කිව්වහම සරි පත්මය මුකුලිත කිව්වහම පියුම් කියලා කියන්නේ පත්ම වලටම තමයි එතකොට අපි දන්නවා උත්තරේ පියුම් හු නැත්තම් නෙළුම් හු මුකුලිත වෙදි කියලා ලියන්න පුළුවන් අපි ඊළඟට ගත්තොත් ප්‍රශ්න අංක 3ට අදාළ පිළිතුර ගත්තොත් ප්‍රශ්න අංක 3 එක ගත්තොත් එහෙම 3 එක ගත්තොත් එහෙම දද පිළ පුරය සරසයි දද දද කියලා කියන්නේ මොකක්ද කියලා බහුවර්තාන්තර තියෙනවා
අපි මෙතන ගන්නේ සමානාර්ථක නිසා දද කියලා කියන්නේ මෙතන කොඩි කියන අර්ථය උගල ගන්නවා කොඩි කොඩි පෙළ පුරේ කියලා කියන්නේ නගරය පුරේ කියලා කියන්නේ නගරය පෙළ කියලා කියනවා දැන් ඔතන පෙළ කියන එක පෙළ කියලා ලියන්නත් පුළුවන් නැත්නම් දද ඉගෙන කොඩි වැල් කියලා ගත්තා කමන්නේ පෙළ කියන එක ඔව් ඉරැඳි පද වලට විතරයි සමානාර්ථය. දැන් මතන පත්වය කියන එක නැතුණට කමක් නෑ. නමුත් ලියන්න පුළුවන් කියලා මම කිව්වේ හරිනේ. හරි. එහෙනම් දද පෙළ පුරය සරසයි කියන එක ගත්තාම දද කියලා කියන්නේ කොඩි. කොඩි පෙළ පුරය කියලා කියන්නේ අපි දන්නා නගරය සරසයි කියවම මොකද්ද? අලංකාර කරයි. අලංකාර කරයි. අලංකාර කරයි කියලා එන්නට ඕන. අලංකාර කරයි. නැත්තම් ඊළඟට ගත්තොත් එහෙම ප්‍රශ්න අංක 4 අපි තුරුලිය සිටුවා මිහිලිය සරසමු අපි තුරුලිය තුරුලිය කියලා කියන්නේ ගස් වැල් තුරු කියලා කියන ගස් ලිය කියලා කියන වැල් වලට එතකොට තුරුලිය කියන එකට ගස් වැල් කියලා ලියවෙන්න ඕන ඔව් ජනිත් හරිද එතකොට තුරුලිය කියලා ගස් වැල් වලට සිටුවා මිහිලිය මිහිලිය කියලා කියන්නේ මිහිලිය මිහිලිය කියලා කියන්නේ පොළව නැත්තම් මහීකාන්තාව තමයි ලිය කියලා තියෙන නිසා මහීකාන්තාව කියලා ගත්තනම් හරි මිහිලිය මහීකාන්තාව නැත්තම් පොළව කියලා ගන්න එක අර ලිය කියන වචනයට සාධාරණ වෙන්නේ නැහැ මිහි කියලා කියන්නේ පොළව ලිය කියලා තියෙන නිසා මිහිලිය කොහොම පොළොව නැමැති කාන්තාව කියලා ගත්තනම් වඩාත් හොඳයි පොළොව නැමැති කාන්තාව එහෙම නැත්තම් අපි කියනවා මිහි කත මේ කත කියලා ගත්තත් කමන්නේ මිහිලිය කියන එක. සරසමු කියන එක අදාළ නැහැ. සරසමු සරසමු කියන්නේ මොකද්ද? හැඩ කරමු. අලංකාරවත් කරමු හැඩ කරමු. හැඩ කරමු. ඊළඟට ප්‍රශ්න අංක 5 ගුවන අරා ගුවන අරා පුරහද දිලේ. ගුවන ගුවන කියන එක අපි දන්නවා අහස. නැත්තම් සමානාර්ථකව ගොඩාක් අපි කතා කරා අහස කියන්න පුළුවන් නේද නුඹ කියන්න බලන්න නුඹ මින කියන්න පුළුවන් නේද සෝරි නුඹ මින නෙවෙයි නුඹ කියන්න පුළුවන් සුරමඟ කියන්න පුළුවන් නේද අහස් දඟ කියන්න පුළුවන් ඔය විදිහට විවිධ උත්තර කියන්න පුළුවන් එතන ගුවන කියලා කියන්නේ අහස කියන එක සියොත් මඟ කියලා කියන්න පුළුවන් පොතේ තියෙන වචන ටික ඒ ටිකෙන් බලලා උත්තරයක් විතර ගන්න පුළුවන් ඊළඟට අර පුරහඳ පුරහඳ කියලා කියන්නේ පූර්ණ චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයා පුරහඳ දිලේ දිලේ කියලා කියන්නේ බබලයි නැත්නම් දිලිසෙයි දිලිසෙයි දිලේ වෙනස් උත්තර තියෙනම් එවන්න පුර හඳ කියන එකට පුර සඳ කියලා ගන්න එක වෙනසක් නෑනේ පූර්ණ චන්ද්‍රයා කියලා ගත්තා නම් තමයි හරිම පිළිතුර බවට පත් වෙන්නේ පුර සඳයි පුර හඳයි කියන්නේ දෙකම එකයි හරිද එතකොට හරි ඊළඟට ඊළඟට අපි ගත්තොත් සයුරු දිය මත සුදු පෙන කැටි අලංකාර රටාමවයි සයුරු දිය මත ඔව් පසලොස්සක චන්ද්‍රයාත් හරි පුරහඳ නැත්නම් පසලොස්සක චන්ද්‍රයා පසලොස්සක චන්ද්‍රයා කියන එකත් හරි සයුරු දිය මත සුදු වෙන කැටි අලංකාර රටාමවයි දැන් මේවා සාමාන්‍ය පන්තු වුණා නම් මේව කියවල ඉවෙන්න ඕනේ නැහැ නේද උත්තර අවවාද සාකච්ඡා කරගෙන ඉන්න ඕනේ නැහැ පොට්ටි කරගෙන බලන්න තිබ්බ දැන් අපිට කරම දෙයක් නැහැ නේ නේද ඔන්ලයින් කමෙන්ට් තුල අපිට වෙන්නේ මේ විදිහ තමයි ප්‍රශ්නෙට පිළිතුර සාකච්ඡා කරන්න එතකොට සයුරුදිය මත සුදු පෙන කැටි අලංකාර රටාමවයි කියන එකේ සයුරුදිය කියලා කියන්නේ මුහුදු ජලය. රෝණාරදිය කිව්වත් කමක් නැහැ. රෝණාරදිය කිව්වත් කමක් නැහැ නැත්තම් මුහුදු ජලය කියලා ඒවට කමක් නැහැ. මුහුදු ජලය මතද? මුහුදු ජලය මත සුදු පෙන කැටි අලංකාර කියලා කියන්නේ විචිත්‍ර නැත්තම් විසිතුරු. 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 විචිත්‍රතාව විතරට මවයි තාත්තා සෙනෙහස අපරක් ගත්තේ තාත්තා කියන්නේ අපි සාමාන්‍ය කෙලිවක් පියා කියලා කියන පියා සෙනෙහසෙන් කියලා කියන ආදරේ සෙනෙහසෙන් කියලා කියන ආදරයෙන් ආදරයෙන් ඔ ආලේනුත් හරි ලස්සනත් හරි කලින්කට අලංකාර කෙනෙක් ලස්සනත් හරි විචිත්‍ර ලස්සන ප්‍රියකරු එහෙම ඕන එකක් ගන්න පුළුවන් හරිද වෙනස් සූත්‍ර තිබුණා ටක් ගාලේ වට ඊළඟට අපි ගත්තොත් එහෙම මේ
තාත්තා සෙනෙහසින් කියලා තාත්තා ආලෙයි නැත්නම් ආදරෙන් අප රැකගත්තේ කියලා කියන්නේ ආරක්ෂා කළේ ආරක්ෂා කළේ තාත්තා අපිව ආරක්ෂා කළා අපව ආරක්ෂා කළේ පියා ආලෙයි නැත්නම් ආදරෙන් අපව ආරක්ෂා කළේ ඊළඟ ප්‍රශ්න අංක 8 අනුවන දන දෙනවන ලත් ඵල කිම මේ මෝඩ මිනිස්සුට ඇස් දෙකක් තිබිලා මොකටද කියලා අහන්නේ අනුවන දන අනුවන දන කියන අඥාන ජනයා අඥාන ජනයා නුවණ නැති මිනිස්සු කියලා ගත්තත් කමක් නෑ අඥාන ජනයා නැත්තම් නුවණ නැති මිනිස්සු මෝඩ මිනිස්සු කියලා ගත්තත් කමක් නෑ මෝඩම නෙමෙයි ඇත්තටම අඥාන කියන එක මේ නැත්තම් අනුවන කියන එක නුවණ නැති කියන අදහසනේ මෝඩ කියලා ගත්තත් ප්‍රශ්නයක් නෑ ඉතින් මෝඩ ජනයා මෝඩ මිනිස්සු ජනයා දිනුවන් ලත් පළකිම මොකක් දිනුවන් කියලා කියන්නේ දෙනෙත් ලබාගත් ගැනීමෙන් දෙනෙත් ලබා ගැනීමෙන් ඇති ලත් කියන එකෙන් කියනවා ඇති කියලා දිනුවන් කියලා දෙනෙත් S දෙකක් ලැබීමෙන් ඇති දිනුවන් ලත් කියලා කියන්නේ S දෙකක් ලැබීමෙන් ඇති පළකිම කියලා කියන්නේ ප්‍රතිඵලයේ කුමක්ද ප්‍රයෝජනීය ඵලයේ කුමක්ද? ඒ කියන්නේ අඥාන නැත්තම් මෝඩ මිනිස්සුන්ට S මෝඩ මිනිස්සු S දෙකක් ලබාගත් ලබා ගැනීමෙන් ඇති ඵල ප්‍රයෝජන මොකක්ද කියලා අහන්න. මෝඩ මිනිස්සුන්ට S දෙකක් තිබිලා මොකටද කියලා අහන්නේ. හරිද? හරි. ඊළඟට විනස් උත්තර තියලා ගෙවන්න ඕන. ඔව් දැසිල්ලත් ප්‍රයෝජන මොනවද කියලා කමක් නැහැ. දැසිල්ලත් ප්‍රයෝජන මොනවද කියලා හොයන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ උත්තරේ. බඩගිනි වෙලා මාගිය කල පුතුගි ගෙට. බඩගිනි වෙලා කියලා කියන්නේ ඒ කුසගිනි වී. නැත්නම් කුසගිනි වී මාගිය කල කියලා කියන්නේ කල උතන කල කියලා කියන්නේ වෙලාවේ. කුසගිනි වී මාගිය වෙලාවේ පුතුගේ ගෙට කියලා කියන්නේ ගෙට කියලා කියන්නේ නිවසට. ගිය විට කියලා කමන්නේ. ये विटक कमक ने इलाकटे अवसान एक खाले टिके लगाने पा विलाव किन्हें के तना खाले किन्हें गैलेबिन्ने वाक्य तिक खाले टिके लगाने पा अवसान वाक्य श्रीलंका व असिरिमत दिवाई ने की श्रीलंका व असिरिमत दिवाई ने की श्रीलंका व आश्चर्यमत ආශ්චර්යවත් උදේ ආශ්චර්ය මාත් නෙවෙයි ආශ්චර්යවත් දිවයින කියලා කියන්නේ දූපතකි ශ්‍රී ලංකාව ආශ්චර්යමත් දූපතකි ශ්‍රී ලංකාව ආශ්චර්යමත් දූපතකි අලංකාර නෙවෙයි ඔය අලංකාර කමක් නෑ අලංකාර පුළුවන් අලංකාර පුළුවන් හරිද හරි එතකොට අපි ගිය සතියේ මෙන්න මේ ටික සාකච්ඡා කරා ටිකක් කතා කරා කියලා කියන්නේ අපි ගන පොඩි අදහසක් උදුර ගත්තා සාකච්ඡා කරා ඔයගොල්ලෝගේ නිබන්ධනෙත් එක්ක අපි දැන් සාකච්ඡා කළේ මේ මේ කොටසේ මේ මෙන්න මෙතෙන්ට ගැලපෙන දැන් මේක උත්තර ටික ලියලා ඉවරම ඒවල තියෙන ගොඩක් අය පිළිතුරු ලියලා තිබ්බා මේ අභ්‍යාස සම්පූර්ණ කරලා තිබ්බා මම හිතනවා මේ අභ්‍යාස සම්පූර්ණ කරපු හැම කෙනෙක්ටම මේක පාඩම් ඇති කියලා. පාඩම් නැතුව මම ඔයගොල්ලන්ට බලන්න ප්‍රශ්න කීයක් තියෙන කොහොමද කියලා. පහත සඳහන් සමානාර්ථ පද පෙළේ හිස්තැන පැමිණිය යුතු පද පෙළ sorry යුතු පද පෙළ පොතේ ඇසුරින් මතකෙන් ලියන්න කියලා තියෙනවා. දැන් අභ්‍යාසය කරනකොට මේ හිස්තැන් වලට ওই තියෙන පිළිවෙලට පොතේ ওই ටිකේ ওই විදිහට වචන ටික තියෙනවා. මේ බලන්නකෝ. මෙතන තියෙන වචන ටික. නේද? අනවරත කියන එකේ මං කෝ පාඩම් කරගන්න අනවරත කියන වචනයයි සතත කියන එකයි විතරයි. උදේක පාඩම් කරගත්ත නම් උත්තරي අපි දන්නවා. අරවින්ද කියන එකෙත් එහෙමයි. බොහොම ටිකයි පාඩම් කරලා තියෙන්නේ නේද? පත්ම, පංකජ, පඬිරු, සේමද ඔය වගේ ලේසියෙන් පාඩම් කරගන්න දින වචන ටික පාඩම් කරලා රෙජිස්ටර් ටික මෙන්න මේ හිස්සන් ටික සම්පූර්ණ කරන්න කියලා තමයි කිව්වේ. කියන්නේ අර ටික පාඩම් කරනවා මෙතන ලියනවා. හැබැයි පාඩම් නොකර කවුරු හරි ලියනනම් මේ අභ්‍යාසය වැඩක් නැහැ. ওই හිස්සන් දියලා තියෙන්නේ අපි අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕන ටික තමයි ඉස්තෙන් දියලා තියෙන්නේ
අපි අනිවාර්යෙන් පාඩම් කර ගන්න ඕන කොටස් ටික. එතකොට සතත කියන එක ගත්තාම නේද අනවරත කියන වචන දෙක අපිට අලුත් වචන දෙකක් වගේ ඔයගොල්ලෝ. නිතර නිරන්තර කියන එකට සමානාර්ථ වචන. සතත සානවරත නේද? නෙළුම් කියන එකට තවත් වචන. පංකජ නේද? මේ වගේ වචන අපි දැන් පාඩම් කරලා සූදානම් කරලා තියාගෙන මේ බලන්න නෙළුම් කියන එකට නේද? පියුම් පත්ම පංකජ පඬුරු සියපත සහස්පත කමල්. අන්න අපි පාඩම් කරනවා අපි අර හිස්කම් තියෙන වචන ටික ඉස්සෙල්ලා. ආස කෙනෙක් ගත්තාම නුඹ කි ගුණ දන්නව නුඹ කියන එක දන්නව ආකාශය කියන එක දන්නව. හැබැයි සියොත් මග කිව්වම අලුත් වචනයක් සුරමග කිව්වම අලුත් වචනයක් සහ සහතර වල කිව්වම අලුත් වචනයක්. ඒක අපි පාඩම් කරනවා. මේකට හිස්කම් තියලා තින්නේ පාඩම් කරලා ලියන්න. ඕලු කියන වචන ගත්තාම ඕලු වලට ඇඹුල ශාලුක අල්බා අලුත් වචනයක් පාඩම් කරගන්න වචනයක්. ඕලු කියන එකට වචන දෙකක් තියෙන එකක් තමයි ඇඹුල අනිත් එක තමයි ශාලුක. නඩ උකුල් කියන වචනේ බලන්න අරවින්ද කියන එකක් උකුල් කියලා කියන තව එකක්. උකුල් වලට මානෙල් ඉඳුවර උත්පල. ඉඳුවර ඉඳුවල කියන තද නිල් පාට කියන එකනේ. උත්පල සහ මානෙල් දැන් ඔයගොල්ලෝ දන්නවා නිල් පාට කියලා කියන්නේ මෙතන මේ සාහිත්‍ය නම් කළු පාට නේද? මේ වගේ අදහසක්. එතකොට මානෙල් උකුල් කියන එකට තවත් වචන දෙකක් ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. තමයි ඉඳුවර සහ උත්පල. දැන් අපි දන්නවා ඉඳුවර කියන වචනේ අර්ථය මොකක්ද කියලා. නිල් පාටයි කියන එක අර්ථය නිල් පාටයි. ඉඳුවර කියන වචනේ අර්ථය තමයි නිල් පාට. උත්පල ඔයගොල්ලෝ දන්න උත්පල කේවල වන්නා උත්පල කේවල වන්නා කියලා දෙනමක් අහලා තියෙනවද නේද? භික්ෂුණී දෙනමක් බුදුන් වහන්සේ අග්ග ශාල්ක දෙපල නේද? උත්පල කියලා කියන්නේ තද නිල් පාට. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න අර සැරියුත් මොකදන් හාමුදුරන් වහන්සේලා මහරහතන් වහන්සේලා දෙනම ගත්තාම ඔයගොල්ලෝ දැකලා ඇති කල්පස මතක් කරලා ඇති මේක. බුදුහන්සේගේ දෙපසනේ උන්වහන්සේලා දිනමගේ පින්තූර අඹල තියෙන්නේ. එතකොට මේ පින්තූර එකක් රංගුම පාටයි අනෙක් පින්තූර නිල් පාටයි. නිල් පාටයි. දැන් මම ඔයගොල්ලෝ දන්න ඇයි මේ නිල් පාට? සැරියුත් හාමුදුරුවෝ රන්නම් පැහැයයි මුගලන් හාමුදුරුවෝ අපි දන්න මොන පැහැයද? කළු. ඒ කියන්නේ කාල වර්ණය අපි කියන මේ නිල් පාට කළු පාට කියලා ගන්නෙ නැහැ සාහිත්‍ය තුල. අපි කතා කරන්නේ නිල් පාට. ඒකයි අර බුදුනාහසික දෙපස සැරියුත් මුගලන් වහන්සේ මහරහතන් වහන්සේ දෙනම වැඩ සිටනකොට ඒ දෙනම පාට දෙකකින් වර්ණ කරලා තින්නේ එකයි. පන්සලට ගියාම බලන්න බුදුනාහසික වැඩ සිටින ස්ථානයක එක පැත්තක තියෙන පුළුවන් රන්වන් පැහැදි පින්තූර අනිත් පැත්තේ තියෙන පුළුවන් නිල් පාට එක. ඉතින් අපි දන්නේ නම් නිල් පාටයි මේ පාට දෙක තියෙන්නේ උන්වහන්සේලා දෙනමගේ ශරීර වර්ණය. ඒ වගේම තමයි කේවල උත්පල වන්නා කියලා කියන්නේ තේමයි. උත්පල කියලා කියන වචනේ අර්ථය තමයි නිල් පාට නැත්නම් කළු පාට කියන්නේ. දැන් උත්පල වන්නා තිරණිය කාල වර්ණය තමයි නෝ මේ නිල් පාට කියලා අපි ගන්න සාහිත්‍ය නිල් පාට වර්ණය. ඒ මහා මේ වාස් ඒ මේ ඉන්නවලස දෙපලත් ඒවා වර්ණ දෙක. හරිද? හරි ඒකසහා ඔන්න උපුල් කියන වචනේ අපි ගන්නවා ඉදිවර සහ උත්පල කියන අර්ථයන් එකට එනවා කියලා. කුසුම් කියන එක ගත්තාම මේක ඉතින් අපිට ඉච්චර අමාරු වචන දෙකක් නෙමෙයි. ඒක නිසා කුසුම් කියන එකට මල් පුෂ්ප සහ මල් පුෂ්ප කියන එක අපි ගන්නවා. කුසුම් කියන එකට ඒක නිසා ඒක චමාරු එකක් නෙවෙයි හරි සරල එකක්. ඊළඟට ගත්තාම මේකින් කියන්නේ ඔයගොල්ලෝ පාඩම් කරගන්න විශේෂම අවධානය යොමු කරන වචන ටිකට. හරිද? ලකුණු කරලා ඉදික් ඇඳලා තියාගත්තක් කමක් නැහැ. කෝකිලය කියලා කියන්නේ මේ කොහාටනේ නේද? කෝකිලය කියලා කියන්නේ කොහාට. එතකොට කොවුල කියන වචනේ අපි දන්නවා. කොවුල කියන වචනේ දන්නවා. අපි දැන් අනිත් වචන ටික හොයමු. කෝකිල කියන වචනේත් අපි දන්නවා. අපිට අලුත් වචනයකට තියෙන මේකේ පරපුටු කියන එක විතරයි. පරපුටු කියන එක විතරයි. මුදේ ඔයගොල්ලෝ දන්නෝනේ පරපුටු කියන්නේ ඒ කියලා නේද? පරපුටු කියන එක දැන් සාමාන්‍යයෙන් විවාහයක කතාවකුත් තියෙනවා මේ සත්‍යරෝණ බැඳුණු කතාවක්. ප්‍රහසන කතාවක්. ඔයගොල්ලෝ මම කලින් දවසක් කියලා ඇති ඔයි පරපුටු කියලා කියන්නේ අනුන් විසින් යැපෙන. ඒ අනුන් විසින් යැපෙන කියලා තහතර පරපුටු කියන වචනේ අර්ථය. පරා විසින් පුටුවේ පරපුටු කියලා කියන්නේ අනුන්ගෙන් යැපෙනවා කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කොහා අනුන්ගෙන් යැපෙන. කොහාට කොහා කූඩුවක් හදන්න දන්නේ නැහැ. අයිනසක් කතා කරා කොහා කූඩුවක් හදන්න දන්නේ නැහැ. ඒතර කොහා කූඩුවක් හදන්න දන්නේ නැතුනට එයා විතර දාලා පැටව ගන්නවා. කාගේ කූඩුවද කියලා අපි දන්නේ මොකක්ද? කපුටගේ කූඩුවේ තමයි කොහා විතර දාන්නේ. කොහා විතර දාන්නේ කපුටගේ කූඩුව. ඔකර සාමාන්‍ය ප්‍රහසන කතාවක් තියෙන නේද? මහා ප්‍රඥා කූඩුව හදන්න කියලා දෙන්න මේ පොඩි කූඩුව හදන්න කියලා දෙන්න කියලා ඔක්කොම සතුන් දෙන්න කිව්වහම නේද? මේ අන්තිමටම මේ වැඩේ ඉවරනක් පස්සේ ගිහිම කෙනා තමයි කවුද? මං කලින් දවසේ කිව්වනේ මේක. කවුද කොහා? අනිත් ඔක්කොම ගිහිල්ලාම ගිහිල්ලා
ඉස්සරහම වාඩි වෙලා නේද ඉස්සරහම ඉඳගෙන හොඳට අහගෙන හිටියගෙන තමයි කවුද කියනවා කවුද කියලා ඔය කවුරු කියනවා ඉස්සරහම අහගෙන හිටියකොට මහා බ්‍රහ්මයන් කූඩු හදන විදිහ වඩුකුරුල්ල වඩුකුරුල්ල නේද වඩුකුරුල්ලා තමයි සත්ව ලෝකයේ ලස්සනම කූඩුව තියෙන සත්වය ඊට පස්සේ ඒකේ ඒ තම තමන් හොඳට කූඩුව හදන විදිහ අහගෙන ඉතින් ප්‍රොෆෙසර් කතාවක් හදාගෙන කතාවක් ඒක මහා බ්‍රහ්මයාගෙන් හරියටම කූඩු හදන විදිහ අහගෙන කොහොය හරි ලස්සනට කූඩු හදනවා එතකොට ලස්සනටම හොඳටම කූඩු හදන අපි දන්න වඩුකුරුල්ල එයා තමයි හොඳටම අහගෙන ඉඳලා ඉතින් අන්තිමට වැඩි ගුණන් පස්සේ කියාම තියාගෙන තමයි කපුට මොකද එයා සමහර ලොගීල්ල ඉන්නත් తీරදීනවා ඔය අතරතුර අවසාන මොහොතේ ගියම කෙනෙක් තමයි දැන් කපුටත් නේද කපුටත් හරියට කූඩු හදන්න දන්නේ හොඳ කූඩුවක් හරියට හදාගන්න බෑ අර තමයි ලස්සන කූඩු හදන්න බෑ යා ඒතර මේ අපි දන්න කොහා කූඩු හදන්න දන්නේ කොහා මොකද කරන්නේ කපුටගේ කූඩුවේ තමයි පිටතර දාන්නේ නේද එතකොට එයා යැපෙන්නේ කාගෙන්ද එයා යැපෙන්නේ කපුටගේ එතකොට අනුන් විසින් තමයි එයා යැපෙන්නේ අනුන් විසින් යැපෙන්නේ පරපුට පරා විසින් පුටුවේ කියලා ගන්නෙත් ඔකම තමයි අනේ නම් කපුටට මේ සෝරි කෝකිලට නැත්තම් කොහාට නැත්තම් කෝලට පරපුට කියලා කියනවා ඇයි එහෙම කියන්නේ අනුන් විසින් එයා යැපෙන්නේ අනුන්ගේ ක්‍රියාවලියක් තුල මොකද වර්ගයාභෝ කිරීමනේ ප්‍රධානම කාරණාව වෙන විතර වර්ගයාභෝ කිරීමටවත් එයා යමක් කරගෙන නැහැ ඒක තමයි ඔය කියන්නේ වර්ගයාභෝ කිරීමට දාපු කාර්ය හරිද ඊළඟට පික්මන් කරලා ඊළඟ කොටස දැනක් ගාලා බලන්න කිරණ කිරණ කියන එක රැස් රශ්මිය කර ඒක නම් ඇත්තටම අමුතු අලුත් වචනේ කර කියන වචනේ පොඩක් මතක තියාගත්තාම හරි ගේන්දර මතක තියාගන්න පාඩම් ගන්නවා මේ කරන්නේ පාඩම් කරලා තියාගන්න මම මේකෙන් මම කතා කරගෙන ගියදී වෙලාව මැද වෙනවා මතක් කර කියන වචනේ පාඩම් කරලා තියාගන්න මම ඊළඟ දවසේ පාඩම් ගන්නවා මේක හරිද ඊළඟට ගත්තොත් එහෙම ගුරු කියන එක ආචාර්ය ඇදුරු ශික්ෂක ඔකෙන් ඔයගොල්ලෝ විශේෂයෙන් පාඩම් කරගන්න තියෙන්නේ ශික්ෂක කියන වචනේ විතරයි ශික්ෂක කියන වචනේ විතරයි ශික්ෂක කියන වචනේ විතරයි පාඩම් කරගන්න තියෙන්නේ අනිත් වචන අපි දන්නවා ආචාර්ය කියනවා ගුරු ඇදුරු කියනවා ගුරු කියන එක සමාන අර්ථ අදහස් අනේ අලුතෙන් වචනයක් විතර අපි ගන්න එතන ශික්ෂක කියන වචනේ පමණයි තොල් කියන එක පොඩක් බලාගන්න තොල් කියන එක ඒක ටිකක් වචන ටික ඔකල ඔක්කොම බලාගන්න තොල් කියන එක නේද තොල් කියන එක තියෙන වචන ටික නම් සේරම් වගේ පාඩම් කරගන්න වෙනවා බලන්න ලියන්න තියලා තියෙ විදිහටම තොල් කියන එක ඔව් තොල් කියන එකට ඔක්කොම වචන ටික පාඩම් කරගන්න බලන්න තොල් වලට කොහොමද කියන්නේ කියලා අවධානය යොමු කරන්න බලන්න ලවන් කියන තොල් වලට කොහොමද කියන්නේ ලවන් කියලා කියන පාඩම් කරගන්න ඕස්ටර් ඕස්ටර් නේ ඔට කියනවා අදර කියනවා අදර කියනවා අදර කියනවා මහ ප්‍රාණදායන දෙකෙන්ම කියන තොල් වල අහලා නැහනේ බොහෝ වෙලාට අහලා නැහැ ඔබ හරිද ඒ නිසා අදර ආදර සෝරි අදර අදර කියන වචන දෙකම පාඩම් කරගන්න ඔට කියන එක මතක තියාගන්න ඊළඟට ඔස්ට ඔස්ට කියන වචන ඔයගොල්ලෝ දන්නවා ඕස්ට කියන එක නම් ඔයගොල්ලෝ දන්නවා නේද මට කවුරු කියන ඕස්ට කියන වචනේ කොහෙද කියලා ඕස්ට කියන වචනේ අපිට හම් වෙනවා විශේෂ කොහෙද හම් වෙන්නේ කියන කවර කොහෙද මේ ඕස්ට ඕස්ට කියන වචනේ හම් වෙන්නේ කියලා ඕස්ට කියන වචනේ අපිට හම් වෙන්නේ ඕස්ට කියන වචනේ අපිට හම් වෙන්නේ අක්ෂර මාලාව තුල අකුරු උපදින ස්ථාන අනුව අක්ෂර වර්ගීකරණයට අපි දන්නෝ තියෙන උගුරෙන් උපදින අකුරු වලට අපි මොකක් කියලාද කියන්නේ කාණ්ඩජ කියලා නේද ඊළඟට තල්ලෙන් උපදින අක්ෂර වලට අපි කියන මොකද්ද තාලුජ කියලා නේද ඔතන පුතේ මේ චුට්ටක් මම පැහැදිලි කරන්න මතක තියාගන්න ඔතන හැම වචනේම කාණ්ඩජ තාලුජ මූර්ධ දන්ත ජෝස්ටි කියන වචන පහේම අවසාන තියෙන අකුරු තමයි ජයන් ජයන් මේ ජයන්නේ අර්ථය තමයි උපදිනවා කියන එක නැත්නම් බිහි වෙනවා කියන එක නේ ජලජ කියලා අපි ගන්නෙ ජලජ කියලා කියන්නේ ජලයේ ඇති වෙන බිහි වෙන එක අණ්ඩජ කියලා කියන්නේ විතර නේද විතරෙන් ඇති වෙන නේද ජල ජලාපුජ ජලාපුජ කියලා කියන වචනේ හට ගන්න. ඒ වගේ අපි ගත්තාම දැන් අන්න එනම් අර ජ කියන එක තියලා කණ්ඩජ තාලුජ මූර්ධ දන්තජ ඕස්ටජ ඕස්ටජ කියලා කියන්නේ තොල් වලින් උපදින කියන එක. තොල් වලට තමයි ඕස්ට කියන්නේ. ජ කියලා කියන්නේ අර්ථය තමයි උපදිනවා. ඕස්ටජ කියලා කියන්නේ තොල් වලින් උපදින. එතකොට ඔන්න තොල් වලට කියන වචන පහක් තියෙන මොනවද කියන් බලන්න. ලවන් ඕස්ට ඔට අදර සෝරි අදර සහ අදර උච්චාරණ වෙනස විතරයි එතන තියෙන්නේ එතකොට අදර සහ අදර කියන වචන දෙක සහ ඔට කියන වචනේ ඕස්ට කියන වචනේ සහ ලවන් කියන වචනේ තොල් වලට කියන සමානාර්ථ වචන බව මතක තියාගන්න ඕනේ ඊළඟට අපි ගත්තා නුවණ උතන නුවණ කියන මූර්තද දැනනවොත් අපි දන්නවා ඥාණය කියන එක අපි දන්නවා නුවණ නැඩ කියන දෙකම සමානයි ඥාණය කියන එකත් ප්‍රඥාව පැන කියන වචනේ විතර වලට විශේෂ හොයාගෙන අවබෝධ කරගන්න පාඩම් කරගන්න පැන කියන පැන කියන එක අනිත් ඒවා හිතෙන් තිබට එච්චර විශේෂයෙන් හොයන්න ඕනේ නැහැ ඥාණයට පැන කියලා කියනවා කියලා මතක තියාගන්න
ප්‍රඥාව කියලා කියන වචනේ අපි දන්නවා ඥානය කියලා කියන විදිහ අපි දන්නවා නැන කියලා කියන විදිහ අපි දන්නවා හැබැයි පැනකයක් තියනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්න දැන් බලන්නකෝ අර තොල් වලට කියන වචන පහක් අපි ඉගෙන ගත්තනේ මොකද්ද ලාවන් ඕෂ්ට පොට අදර අදර නේද වචන පහක් ඉගෙන ගත්තා දැන් අපි හිතුවේ නේ එහෙම වචන තියනවා කියලා සාහිත්‍ය අපිට හම්බ වෙනවා මොකද ඊළඟට අපි ගත්තොත් එහෙම නුවන් ඥානය කියන එක ඥානයටත් බලන්නකෝ අලුත් වචනයක් අපි ඉතින් හඳුන ගන්නවා හැබැයි අනිත් ඒවා අපි දන්නවා නැන කියන එක අපි දන්නවා ඥානය කියන එක අපි දන්නවා ප්‍රඥාව කියන එක අපි දන්නවා හැබැයි පැන කියන එක අපිට නිකන් අලුත් බවක් පේන පැන සයිවා ඉරක් ඇදලා ලකුණු කරලා පාඩම් කරලා තියාගෙන මම ඊළඟ දවසේ ආනන්දද ඊළඟට දන්තජනය කියන හමුවනට මොකද වෙන්නේ ඔය නුවණ කියන එක අපිට මූර්ධජනනද දන්තජනනද කියලා හඳුන ගන්න පොඩි ක්‍රමයක් මම ඔයගලට කියන්න මේ බලන්න දැන් දැන් S2 අපි කියන නුවණ කියලා කියන නේ නේද S2 ට කියන මොකක්ද කියලා නුවණ S2 ට කියන එක හැක්නම් නුවණ S2 එහෙකට වඩා වැඩි නම් අපි කියන නුවණ කියන එක මොකක් කියලාද අපි කියන්නේ නුවණ කියලා නේ කියන්නේ නේද දෙනුවන් හරි නුවන් හරි එකක් තියෙනවා නුවණ ගොඩක් තියෙනවා නුවන් හෝ දෙනුවන් දෙකට දෙකක් කිව්වා එතකොට අපි දැන් අපි දන්නවා වචනයක අගේ දෙන මූර්ධජ ණයන් හල් කරන්න බෑ එතකොට අපි හිතමු අපි පළවෙනි වචනේ ගත්තොත් මෙහෙමනේ අපිට ආයෙ පළවෙනි දේ නුවණ මේ නුවණ ඔය දෙවෙනි පේජ අපිට දුන්න වචනේ තමයි මෙන්න මේක නුවණ එතකොට මේ කියන්නේ අපි දන්නවා මෙන්න මේ වචනේ මේ අග දින ණයන්න හල් කරන්න බෑ අපේ සිංහලේ ඒක හල් වෙන්නේ නැහැ හල් කරලා ලියන්න බෑ ඒකම ඒක ඔගොල්ලෝ දන්නවනේ එතකොට අපි දන්නවා එහෙනම් මේකෙන් කියවෙන්නේ මේ මොකක් ගැන විතර නෙමෙයිද කියලාද මේකෙන් කියවෙන්නේ මේ කිසිසේත්ම ඥානය ගැන මිසක් ඇස් ගැන නෙවෙයි කියලා මතක තියාගන්න ගණන් කරලා එන එකකට වඩා වැඩි කියන ඇස් ප්‍රමාණයකට වැඩි කියලා ගන්න අර්ථයෙන් ගත්තාම එහෙනම් හල් කරන්න පුළුවන් නුවන් කියන වචනේ තමයි අපිට ඇස්වලට උදා ගන්න පුළුවන්. ඔන්න ඔහොමම මතක තියාගන්නකෝ. ඥානයට නෑ යන්න හල් කරන්න බෑ. ගහ කරන අවශ්‍ය නැහැ. මොකද ඥානෙ ගොඩක් ඥාන අපි කියන්නේ නැහැ නේ. හැබැයි ඒක හල් කරන්න බැරි විදියක් මතක තියාගන්නට ඕන. හල් වෙන්නේ නැහැ ඥානෙ නේද? මූර්ධජ ඥාන වචනයක අගේ දුනම හල් වෙන්නේ නැහැ. හල් කරන්න ඕන තැන් තැනුත් තියෙනවා. හැබැයි හල් කරන්න නැතුව තමයි ලියන්නේ. දැන් අපි උදාහරණයක් කිව්වහම අපි තොරණ කියලා ලියුවහම අපි කියන තොරණ කියලා ලියනකොට අපි ලියන්නේ මොකද්ද? මූර්ධජ ඥාන. හැබැයි අපි තොරන් කියලා ලියන්නේ නැහැ. තොරන් කියලා ලිව්වොත් දෙරදී නේද මූර්ධජ ණය නගට එන්නේ ඒකේ හල් කරලා ලියන්න වෙයි එහෙම ලිව්වොත් එතන වැරදි නිසා අපි නුවන් කියලා ලියන්නේ නැහැ sorry තොරන් කියලා ලියන්නේ නැහැ අපි කියනවා තොරන් දෙකයි sorry තොරණ දෙකයි තොරණ පහයි එහෙම ලියන්නේ තොරන් පහයි කියලා ලියන්නේ නැහැ කියන්න පුළුවන් ලියන්නේ ඒක අපි සිංහල ව්‍යාකරණේ වාක්‍ය රීති තුල තියෙන රීතියක් බව මතක තියාගන්න අපි එහෙම ලියන්නේ නැති බව හරිද හරි ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟ උත්තරට යමු. ඔයගොල්ලෝ පාඩම් කරගන්න පහසෙන් මම මේ මතක් කිරීම කරේ. දැන් දන්තජනෝයේ දෙන නුවන් අපි ගත්තාම S වලට කියන ඉත් අපි දැන් දන්නවා. අක්ෂ කියන එකත් අපිට හුරුයි. net කියන නේත්‍ර කියන ඒවා අපිට හුරුයි. නයන කියන එක චුට්ටක් මදි වෙනවා. එහෙනම් මේක පොඩ්ඩක් බලා ගන්න. අක්ෂ කියන එක ඔයගොල්ලෝ අහු වෙලාදී. S කියන්නේ අක්ෂි. net නේත්‍ර කියන මේ ඔක්කොම ඔයගොල්ලෝ හුරුයිනේ නේද? අලුත් වචනයක් විතර නිකම් මතක තියාගන්න ඕන නයන කියන වචනේ විතරක් දැන් බලන්න ගොඩක් පාඩම් කරන දෙයක් නේ පොඩ්ඩේ පාඩම් කරන්න තියෙන්නේ දැන් මේ නුවණේ දන්තජනයේ නුවණ කියන පේළිය පාඩම් කරන්න තියෙන්නේ නයන කියන එක විතර ඒකත් සමහරවට පුළුවන් ඒ කියනකොට පාඩම් කරන දෙයක් ඇත්තෙම නැහැ පොළොව කියන එක සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී පවා එන ওই ප්‍රශ්නයක් ඒ නිසා කිචුට්ටක් අපි අවධානය ගන්නට ඕන පොළොව කියන වචනේ ගත්තාම පොළොවට ධර්ණි කියන එක අපි දන්නවා හරිද තෙරණ කියලා අපි දන්නවා මිහිකත කියලා දන්න නිසා අපිට හිතලා සාමාන්‍ය කියන බලා මහි කියලා කියන්නේ ඒකටම තමයි කියලා. එතකොට මහි කියලා කියනවා මිහි කියලා කියනවා වසුන්දරා කියලා කියන. ඔන්න වචන තුන පාඩම් කරගන්න ඕන. මොකද්ද? මහි මිහි වසුන්දරා. දැන් අපිට මෙතන අපි වචනයක් හඳුනගන්න මොකද්ද මිහිදුම් කියලා නේද? මිහිදුම්. මිහිදුම් නැත්තම් මිහිදුම්. මිහිදුම් කියලා කියන්නේ මොනවද? මිහිදුම් කියලා කියන්නේ මිහියෙන් නගින දුම්. මිහිය කියලා කියන්නේ මොකද්ද පොළොව මිහිදු ඒක ඒ අනුව ඔයගොල්ලෝ මේ වචනය ග්‍රහණය කරගන්න පුළුවන් මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා වචනයක් තියෙනවා මිහිදු කියලා මම මේ පාඩම් කරගන්න පහසු වෙන අවබෝධ කරලා දෙන්න හරි සා දැන් මිහිදු අපි මිහිදුම කියලා කියනවනේ මිහිදුම කියනක අපි ඇවිල්ලා තියෙන්නේ මිහිදුම කියලානේ මිහිදුම කියන වචනේ තමයි මිහිදු වෙන්නේ මිහිදුමෙන් තමයි මිහිදු වෙන්නේ හරිද කියන වචනේ එහෙම පෙළ ගැස්සෙන්නේ
මිහි කියලා කියන්නේ පොළවට. දුම කියලා කියන්නේ දුම් වල. පොළවෙන් ඇතිවන දුම් වල තමයි මිහිදුම. හෙවත් මිහිදුම කියන්නේ. එහෙනම් මී කියලා කියන්නේ මොකටද? උගලන් ඇහුවොත් මී කියන වචනේ අර්ථය මොකද්ද මෙතන? මෙතන මිහිදුම කියන වචනේ අර්ථය තමයි පොළව කියන්නේ. මෙතන මී කියන වචනේ අර්ථය පොළව. මිහි කියලා කියන්නේ මිහිකට මිහිය මේ මිහියේ උපන් පවට කියලා අපේ කවි මේ මොකද අපි කියනෝනේ මේ කවි ගායනා කරන කියන්නේ නේද මේ මිහියේ උපන් පවට ජීවිතේ පවුණක් පස්සේ කියන කවි හරිද මේ මිහියේ උපන් පවට ලද උරුමය කියලා එහෙම කවි තියෙනවා හරිද මිහි කියලා කියන්නේ එතන මොකද පොළව මේ මිහියේ උපන් පවට මේ මිහියේ කියලා කියන්නේ මේ පොළවේ ඔන්න එන වචනේ ඔයගොල්ලෝ දැන් තේරෙනවා මිහි කියලා කියන්නේ පොළව කියන එක අමතක කරන්න එපා විශේෂයෙන් අඳුර ගන්න ඕනේ වචනයක් ඔයගොල්ලෝ ඉතන තියෙනවා වසුන්දරා කියන වචනේ වසුන්දරා තව වචන ඕන තරම් තියෙනවා දැන් 9 9 8 වසරින් ඉන්න ඔයගොල්ලෝ මේ ටික ප්‍රමාණවත් අද 11 දී 10 11 දී මේ ටික ගන්න ගොඩාක් වචන දැන් ඔයගොල්ලෝ අපි සාමාන්‍යයෙන් වැඩිපුරම මට කවුරු කියන්නකෝ මෙන්න මේකට උත්තරයක් වැඩිපුරම කවුරු කැමෙන්ට දාන වැඩිපුරම සමානාර්ථ පද තියෙන්නේ තියෙන වචනයක් කියන්නකෝ වැඩිපුරම සමානාර්ථ පද මම කලින් දවසේ කිව්වද මම වැඩිපුරම සමානාර්ථ පද තියෙන වචන අපේ භාෂාවේ වැඩිම තියෙන මේ වචන තමයි හිරු වැඩිපුරම වචන තියෙනවා ටිකක් තිරම්ම කියන එක ඉර කියන එකටත් නෙමෙයි ඉර කියන එකට වචන 22ක් තියෙනවා ඉර හඳ වචන 22ක් 20ක් 22ක් අතර ප්‍රමාණය සමානාර්ථවත් තියෙනවා ඒ දෙක නෙමෙයි ඇත්ත විභාගයේ අහන වචන තමයි අම්මා කියන වචනේ අහනවා ඔගලම විභාගයේ සාමාන්‍ය පිළිදී තමයි අම්මා කියන එක ඉර කියන එක හඳ කියන එක ජලය කියන එකත් නෙමෙයි ජලයත් නෙමෙයි උගල දන්නවා හැබැයි උගල හිතන්න හැමකක් තියෙනවා වචන 70ක් විතර තියෙනවා හිතන්නකෝ සමානාර්ථ පද 70ක් විතර තියෙනවා නේද 50කට වැඩි කියලා හිතාගන්න 50කට වැඩි තියෙනවා 50කට වැඩි තියෙනවා සමානාර්ථ ගුරුවරේ නේ මම අවස්ථාව දුන්න ඔයගොල්ලෝ පොඩක් උත්සාහ කරන්න චුට්ටක් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය වැඩිපුර සමානාර්ථපත් තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නවද නේද ඔබ දන්නවා සඳ ඊග ගුරුවරයා එහෙම නැත්නම් අම්මා ඔය වචන දන්න කියලා ඔයගොල්ලෝ දන්නවද ජලය අහස වැඩිපුර වචන තියෙනවා ඔයගොල්ලෝ දන්නවද ඔයයි බාගලි වැඩිපුර මහණේ හලෝ ඒක එකක්වත් නෙමෙයි ඔබලා අපි විභාගවලදී අහන්නේ නැති නිසා මේ අවධානය ගන්න නැති නිසා තමයි මේක තියෙන්නේ පොළවත් මේ පොළවත් ඒ වගේ වචන ගොඩක් තියෙන වචන විභාගවලදී අහනවා පොළව වගේ වචනත් අහනවා අහස පොළව නෙවෙයි මොකක් කියලා වෙන්න බීපී උතේ මේ වැඩිපුරම වචන තියෙන්නේ බුදුන් වහන්සේ විශ්වාස කරන වචන 50කට වැඩිය තියෙන සමානාර්ථ වචන මම ගණන් කරා 70ක් විතර ආවමට ඊට තරම් තියෙන්න පුළුවන් මොකද බුදුන් වහන්සේගේ විවිධ නම් සමානලාට වෙන සමානාර්ථ පද දෙන්නේ භාවිත කරන නිසා වැඩිපුරම සමානාර්ථ වචන තියෙන්නේ බුදුන් වහන්සේ. අපි ඒක 11 වසරේ ඉගෙන ගන්නවා වචන ලිස්ට් එකම දැන්ට අපි 8 අපිට අවශ්‍ය නැහැ 8 වසරේ ඉන්නකොට ඒ සබ් දැන් ඕනේ. හරිද ඔන්න එනම් පොළොව කියන මේ පාඩම් කරගෙන තියෙන එක වචනේ ඇත්තටම පාඩම් කරගෙන තියෙන වසුන්දරා කියන වචනය මිහි මහින් කියන වචන ටිකත් පොඩ්ඩක් බලා ගන්නට ඕනේ. ඊළඟ අපි ගත්තොත් මව කියන වචනේ ගත්තොත් මව කියන වචනේ අම්මා කියන එක දන්න මාතා මාතෘ දන්න ජන්නි සහ දිනිති කියන වචන දෙක පොඩ්ඩක් අවධානයට ගත්තනම් ජන්නි සහ දිනිති ඊළඟට අපි ගත්තොත් මිතුරු කියන වචනේ මිත්‍රයා සකි කියන එක සම්බන්ධ කියන එක තුන අලුත් වචන නෙවෙයි ඒව නේද ඒුණත් අපි විශේෂ අවධානයට ගමු සකි කියන පදේ සහ සම්බන්ධ කියන වචන දෙක සම්බන්ධ අපි කඳුන ඕන උනුන් පරයය දෙ සුනිල් දහර වෙමු නේද සම්බන්ධ අපි කඳුන ඕම් කියලා කියන්නේ සම්බන්ධ කියලා කියන්නේ මිත්‍රය අපි මිත්‍රය හඳුෙන්න බෑ අපි මුන් පරය නැගෙන්නේ නේද බලන්න ඊළඟට වටාපත අන්නේ ඔපට බලාගන්න වටාපතට තල්ලට කියලා කියනවා විචිනිපත කියලා කියනවා ඒ දෙක බලාගන්න පාඩම් කරගන්න හරිද සතුරු කියන එකේ රූප කියන එක අපි දන්නවා පිළිමල් කියන එක අපිට අලුත් වචනයක් ප්‍රතිමල්ලෝ කියන එකත් අලුත් වචනයක් හරි ශත්‍ර පසමිතුරු කියන එක අවශ්‍ය නැහැ හැබැයි සතුරා කියන එකට පිළිමල් කියන වචනේ පිළිමල් දපත සිඳේ අසදිග බැඳේ ගිනේ සිරසඳ එළවලෙන්දී කියලා මේ මුත්‍ත්‍ය කාව්‍යන කවියක් පිළිමල් ප්‍රතිමල්ල පිළිමල් සහ අරි කියන වචනේ සහ සත්‍ර ශත්‍ර කියන වචන හතර පාඩම් කර ගන්නවා. සයිර කෙනෙක් අතෝ සාගරයේ සිඳු සාගර කියන එක අපි දන්නවා සිඳු කියලා කියන්නේ එක පාලා ගන්න පාඩම් කර ගන්න ඕන. ඊළඟට
රත්නාකර කියන එක බලාගන්න ජලනි දිසා රුවනාර කියන වචන ටික බලාගන්න. ඉතින් බලාගන්න පාඩම් කරගන්න ඕන සින්දු කියන වචනේ සින්දු කියන වචනේ රත්නාකර කියන වචනය ජලනිදි කියන වචනය සහ රුවනාර කියන වචනය නේද ශ්වේත කියන වචනේ අපි ගත්තොත් ශ්වේත කියන අපි ගන්න සුදු පාට වලට ශ්වේත කියන වචනේ පාඩම් කරගන්න. දවල කියන වචනය ඇලි කියන වචනේ අලුත් වචනයක් හෙළ කියන වචනය සේ කියන වචනේ හිතන්නේ නැහැ නේ හෙළ කියන සිංහලයට සුදු පාටත් හෙළ කියනවා නේද. අලුත් වචන අපි හොරු කරගන්න. අවසාන වශයෙන් දිවා හිරු කෙනෙක් ගත්තොත් දින කිර කියනක දන්නෝ දිවිරු පාඩම් කරගන්න. පතුක් වැටි උඩින් නැති දිවිරු මිය යන මොහොතේ අරලිය ලන්දට සඳ පායන තුරුලිය මල්ලට වඹුර හන්නකොට ඊදීද පතුක් වැටිය උඩින් ඇදි දිවිරු මිය යන මොහොතේ ඒ කියන්නේ පතුක් වැටියේ උඩින් සූර්යා බැස යන අවස්ථාව කියන එක තමයි පතොක් වැටිය උඩින් ඇදි දිවිරු මිය යන මොහොතේ පුරා සඳක් සේ ඇදින් කවුරු දෙන්නේ කවුරු දෙන්නේ බලා යොමන් පුත් බලා පඩගින්නේ මතක නැහැ හරිද නොවන් යොමානුවන් කවුරු දෙන්නේ කියලා ගීතයක් තියෙනවා ඔබලා දන්න ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ඒකේ දිවුරු කියන වචනේ පාඩම් කරගන්න දිනපති පාඩම් කරගන්න දිනමින පාඩම් කරගන්න දිනිසුරු පාඩම් කරගන්න රිවි පාඩම් කරගන්න සූර්ය අවශ්‍යනේ සාස කර සැරකිර කියන වචන ටිකට විශේෂ අවධානය දීලා පාඩම් කරගන්න. දැන් ඔන්න ඔය වචන ටික පාඩම් කරගන්න අවශ්‍යයි. මේ අවුරුද්දේම ඔයගොල්ලෝ තියෙන සමානාර්ථ වචන ওই ටික විතරයි. මේ මුළු අවුරුද්දේම සමානාර්ථ වචන තියෙන ওই ටික විතරයි පාඩම් කරගන්න. ওই සමානාර්ථ වචන ටික පාඩම් කරගත්තාම ප්‍රමාණවත් පාඩමක් විදිහට සමානාර්ථ වලින් විභාගික ප්‍රශ්නයක් එනවා. සමානාර්ථ වලින් ඔන්නෝ වචන ටික තමයි පාඩම් කරගන්න ඕන වචන. ඉතින් මේ වචන ටික පාඩම් කරලා මේ අවුරුද්දේ භාගයේ තිබුණා නැත්නම් අපිට ගන්නෑ. මේ වචන ටික පාඩම් කරන්නේ මේ අවුරුද්දේ විතරක් නෙවෙයි. අපි යන්නේ මේ පොඩි සාමාන්‍ය පෙර දක්වා යන පියවරේ එක තැනක් අපි ඉඳලා ඉන්නේ මේ. ඉතින් අපි මේ පාඩම් කරන ඉගෙන ගන්න දේවල් මේ 9 8 වසරේ පාඩම් ඉගෙන ගන්න දේවල් 8 වසරෙන් ඉවර කරලා බෑ. ඕකම අමු සාමාන්‍ය පෙරටත් තියෙන. ඉතින් මේවා දෙතුන් වතාවක් අපි බලනවා. ඊපස් අපිට හොඳින් අවබෝධ වෙලා අපිට හොඳට තහවුරු අවබෝධ වෙනවා. සමානාර්ථ පද පිළිවෙල. අනිත් විශේෂකට සේම. හරිද? හරි. ඊළඟ වැඩික පාඩම් කරලා තියාගන්න. මම ඒක ගන්නවා. හරිද? ඊළඟ කොටස් ටික පාඩම් කරලා තියාගන්න. ඔන්න අද පළවෙනි වැඩේ. මම කලිගස් දිනේ මේ පාඩම් කරගන්න එක හැබැයි අද දින පාඩම් කරනවා. හරිද? හරි. වචන ටික. අමාරු වචන ටික විතර බලන්නේ. ඊළඟට මෙන්න මේ අභ්‍යාසය ඉදිරිදි කරන්න ඕගොල්ලෝ සමානාර්ථ පද ඇසුරු කරගන්නේ ප්‍රතිලිකා සම්පූර්ණ කරන්න. මේක අමාරු නෑ. හරි ලේසි එකක්. මම විශ්වාස කරන ඔයගොල්ලන්ට පුළුවන් කියලා. හරිද? කොහොමද මේ අපි නිකන් උදාහරණයක් විදිහට බලමු බලන්න. පළවෙනි එකේ හරහට පිළිතුරු කියන එක පිළිතුරු කියන එකට පුළුවන්නේ නේද? හරි. කරන්නකෝ කරලා උන්නේ පස්සේ ඊළඟට සාකච්ඡා කරමු. ඔන්න ඉතින් අද දින පළවෙනි අභ්‍යාසය කරමු ඉතින්දී සමානාර්ථ පද ඇසුරු කරගෙන මේ පිළිකාව සම්පූර්ණ කරන්න කියන මෙන්න මේ අභ්‍යාස දෙක කරන්න. හරිද? හරි. ඒක තමයි මේ පාඩමේ තියෙන අවසන් අභ්‍යාස සමානාර්ථ පද වලට දාලා ඔය අභ්‍යාසය කරලා ඊළඟ දවස් සූදානම් කරලා තියාගෙන සාගන්න. ඔව්. උත්තරේ තමයි මේක දෙන්නේ. අනිත් ඒවා තේ විදිහට බලන්න. හරිද? ඊළඟ පළවෙනි අභ්‍යාසය පාඩම් කරගන්න එකයි, ලියන්න එකයි දෙකක් දීලා තියෙනවා දැන්. හරිද? හරි. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කරමින් සිටියේ මෙන්න මේ මාතෘකාව. මේ මාතෘකාව තමයි අපි ගිය සතියේ සාකච්ඡා කරමින් සිටියේ. මේකේ අපි ඔබට මතකයි වචන ටිකක් දුන්නා සූදානම් කරලා තියාගන්න කියලා. වචන ටිකක් දුන්නා ඔබට සූදානම් කරලා තියාගන්න කියලා මේ පාඩම් ගන්න ඕයි කියලා. එහෙම එකක් මතක ගන්න අපේ. පාඩම් ගන්න ඕයි කියලා වචන ටිකක් දුන්නා කියලා මතක ගන්න. ඔත අරගෙන බලන්න. ඔගොල්ලෝ මේක තේරම් බලන්න. මොනවද දුන්නු වචන ටික? දැන් බැලුවද පාඩම් කරාද? විනාඩි 5ක් කරගන්න මම මේ අභ්‍යාසය. කැමරේ ඔන් කරන්න. හරි. ඉතින් කැමරේ දිහා බලන්න ඕන ප්‍රශ්න හත්දී. හරිද? ජනිත් මොකද? ජනිත්
आविष्कार जानित आविष्कार यावे मामा जानने से पढ़ान करन जानोत दासुन शामिंदु नेत्सरा हासिंदु मां खाली किए रहती तो बारांगरण मेरो ना मैं तेरु मना लिया कर देख इलाक दाव से विद्युत मांग अदर ने समाव देनो कैंपेन कर कराने प्रश्न आते हैं देख विशेष मार्विस कर साथ जाने टिक्स कैटलॉग तीन बे हर दे अनित्य ने पुलवाना गानी वो इन्ना है ना कैटलॉग तीन बे इलाक दाव से रिमूव कर लेता है ना पांती दिया कर बे कराने बे वो तो मेहमा मेहमा बैठक नहीं आपकी कुपट नहीं कम नहीं खाली करते कर लो महिला दाव से पालना पाल कर लो आइकल लेता है ना मैं මොකද මේ හැමදාම ඉන්නෝ එහෙම කීප දෙනෙක් වැඩ කරන් නැතුව නිකන් කැමර එක ඉස්සරහා පෙනී ඉන්න බැරුව ගෙදර මිනිස්සුත් රවට්ටගෙන එහෙම බෑ ගැටලු තියෙනවා නම් ඒ අය කමෙන්ට් එකක් දාන මට තියෙන මේ ගැටලුව හරිද සමම මේ මම දන්නවා ගොඩක් අය මේ කැමරේ ඔෆ් කරා මොකද කරන්න කියලා. අරනි පුනි ගැටලුවක් නෑ. ගැටලු තියන අය ගැටලු ඉදිරිපත් කරන්න ඊට පස්සේ ඒකට උත්තරයක් මම බලන්නම් මොකද කරන්න පුළුවන් කියලා. दासुन मम्मी नाम लिया के नहीं वाले इलाके दासी बालों दासुन इलाके टे ये वाटे वेलावे नाम तेरे दासुन टाई निपुणी टाई कैटलू देखा तीनों ये टे प्रश्न तीनों ओल पढ़ान कराना बेरू ना पढ़ान कराना पुलावंत बेर दिखे के नहीं मम्मा लाने में तेरी පාඩම් කරන්න පුළුවන් ද බැරිද කියන එක නෙමෙයි මට ඒක අදාළ නැහැ මම කියන්න දා ඔන්න දැන් ඊළඟ ප්‍රශ්න තමයි මේක ප්‍රශ්නේ අහනකොට නිර්වල යන්නේ අය නාවර කමන්නේ දැන් මේ දැන් ඔන්න එක එක යනවා මෙතනින් ඒක හරියන්නේ නැහැ ඔක ඔක මම දැන් කීප දවසක් බලලා තියෙනවා මේ ප්‍රශ්නයක් අහන්න හදනකොට ඒ විනාඩි 5 10 ලියු වෙන ඉඳලා ආයේ එනවා නාඩ කමන්නේ එමයි ඔන්නේ 10 දිනා දින්නේ ඒ ඇති වැඩික් කරන අය මොකද පෞසිත් දෙනවා මේ අම්මලා තාත්තලගේ මුදල් මේ වියදම් වෙන්නේ හිමිස් දුක් මහන්සියෙන් මේ හම්බු කරන්නේ හරිද හරි දැන් මම බැලුවේ මේ ඔතනින් මට රයිසර් කරන්න මේ පාඩම් කරපු අය ඉක්මන් කරලා පාඩම් කරපු අය बालों की पे उन्हें खाओ तो क्या ठीक हो आई तो हम करने दे සමින්දු නේද දැන් ආවේ ඔන්න දෙන්නේ කිව්වල දැන් ආවා
හරි මම ඒක ඊළඟ දවසේ අල්ල ගන්නම් දැන් මම වචන ටික අහන්න යන්නේ නේ මම බැලුවේ මේ තත්ති කොහොමද කියලා හරිද පාඩම් කරපුවා කවුද ඇතියවද කියලා කවිය ගන්න අවසානයේ දැන් ඉතින් අපි පාඩමට ඉක්මන් කරලා කැම් එක දැන් ඔෆ් කරගත්තට කමක් නැහැ මම කියනකොට කැම් එක ඔන් වෙන්න ඕන ප්‍රශ්න ආද හරිද දැන් මෙතන අනිත් ප්‍රශ්නේ තමයි තියෙන්නේ දැන් කැම් එක ඔෆ් කරගන්න කොහොමද ටග් ගාලා ඔෆ් කරගන්න යන්නේ උන්ට තියෙනවා මේක පිටිපස්සෙලා වෙන වැඩ කරා වෙන වැඩ හැමදාම කැම් එක ඔන් කරන් ඉන්න අය ඉන්නවා එයාට මේ කැම් එකේ ප්‍රශ්නයක් නැහැ කිව්වහම කැම් එක ඔන් කරලා බැරි වෙන්න බෑනේ දැන් මම මේ ඉස්සරහදී ගුරු දෙක රැසීමක් ගත්තාම කතා කරන මේ සම්බන්ධයෙන් දැන් අපි රැසීමක් ගත්තාම කතා කරන මේක කරන්න බෑ මම දැන් හඳුනගෙන තියෙන කවුද කැම් එක ඔන් කරන් ඉන්නේ කවුද නැත්තේ කවුද කියලා කැම් එක වහගෙන ඉන්නේ ගොඩක් අය කරන්න වෙන වෙන කැම් එක ඔෆ් කරන් මේ අමලනාත්ල අහන් ඉන්නවා මේකට අදාළ පිළිතුරක් හදලා දෙන්න මොකද ගොඩාක් අය කැම් එක ඕෆ් කරගෙන වැඩ කරන්න වෙන දේවල් හරිනේ හරි මේ අපරාධ කාලයක් මේ අමතර මේ මේ කෑ ගහන්න යන්නේ ඒක විනාඩි 5ක් වුණත් අපිට වටින්න ඕන නැහැ තාක්ෂණ හරිද හරි හරි අඩුම තරමින් වැඩක් කරන්න දුන්නාම විශේෂයෙන්ම අභ්‍යාසයක් කරන්න දුන්නොත් ඉවරයි කැම් එක කොන් දෙන්න ඕන ඊළඟට ප්‍රශ්නයක් කවි ටික අහනකොට දැන් කවි ටික අහනවා අවසානයේ එතකොට කැම් එක කොන් දෙන්න ඕන හරිද මම මේ දැන් ෆොටෝ කීපයක් ගහගත්තා මට බලන්න පුළුවන් කවුද ප්‍රශ්නයක් අහනකොට රැඳිලා ඉන්නේ කවුද යන්නේ කවුද ආයි ආයි තංග ආයි toy වැඩේම කරනවා නැත්තම් මේ කරනකේ තීරමක් නැතිනවා නිකන් ආවට ගියට මේක කරලා වැඩක් නැහැ අපිට හරිද හරි දැන් නම් කැම් එක ඔෆ් කරගත්තට ප්‍රශ්නයක් නැහැ මම කියද්දි කැම් එක ඔන් කරන ප්‍රශ්නයක් ආන කැම් එක ඔන් වෙනවා අපි ගිය සතියේ ඉක්මන් කළා මේ ගොඩාක් කතා කරන වෙලාවක් මේ අපිට උගලට දෙන්න හදන්නේ මේ පොඩි කොටසක් කතා කරලා මේක විතරක් කතා කරා අපි ගිය සතියේ මම මේ ආපහු කතා කරන්න යන්නේ මට මතක විදියට මෙන්න මෙතනට වෙනකම් මම හරිනම් මෙන්න මෙතෙන්ට වෙනකම් වචන ටිකක් ඔයගොල්ලෝ දුන්න පාඩම් කරගන්න තේජෝ බල නේද තේජෝ තේජෝ බල කියන වචන හරි අපි දැන් එහා තියෙන වචන කිහිපයක් පහ බලමු තේජෝ බල යාට තියෙන මෙන්න මේ වචනයක් මම අදාළව අදත් මේ වචන ටික විතර යන්නේ මේ වචනේ තීක්ෂණ තීක්ෂණ මේව ගන්නවම හරිද තීක්ෂණ 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 කියලා කියන වචනේ අර්ථය මොකක්ද තීක්ෂණ කියලා කියන්නේ අර්ථය තීක්ෂණ කියලා කියන්නේ සියුම් කියලා දාස සියුම් තීක්ෂණ සියුම් කියන අර්ථයෙන් තියෙන තීක්ෂණ කියන එකට ඊතා සියුම් නැත්තම් සැර අඩු කියන එක තද ඊතා සියුම් තද වැඩි නම් ඒත් අපි සියුම් කියලා කියනවා එහෙනම් අපි ගත්තොත් එහෙම මේ වචනින් පස්සේ නන්නත්තර කියන්නේ මොකක්ද කියලා කිසිම අරමුණකින් තොරව වැඩ කරන නන්නත්තරයි. නන්නත්තරයි. එහෙටත් නැ මෙහෙටත් නැ ඒ වගේ. ඊළඟට ඒකෙම තියෙන තව වචනයක් කැනහිල් කියලා වචනයක්. කැනහිල් කියලා වචනය මම මේ අභ්‍යාසයක් දුන්න මේ කලින් සතියේ ඒක කරන්න ඕනේ. දැන්ට මම මේ වචන ටික විතරක් පොඩ්ඩක් ඔයගොල්ලන්ට කතා කරන්න ටිකක්. කැනහිල්. කැනහිල් කියන වචනේ. මොකද කැනහිල් කියන්නේ කාටද? කැනහිල් කියනවා ඉංග්‍රීසියෙන් ෆොක්ස් කියලා කියන්නේ නේද? කැනහිල් සිංහලය කියලා කියනවා. සිංහලය කියලා කියන්නේ කැනහිල්. එම නැත්තම් අපි කියනවා ශෘංගලය කියලා. ශෘංගලය කියලා කියනවා සමානාර්ථ වචන කතා කරන සම පොඩක් කතා කරේ. කැනහිලා කියනවා ඊළඟට කැනහිල් කියලා කැනහිලා කියනවා ඊළඟට අපි කියනවා ශෘංගාලය කියලා කියනවා ඊළඟට අපි කියනවා සිගාලය කියලා කියනවා. අපි දන්න වචනේ මොකද්ද? නරිය කියලාත් කියනවා නැත්තම් ඉවල කියලා. නරිය, ඉවල මේ ඔක්කොම ඕනේ. තිබුණා ගැති නරිය, ඉවල, සිගාලය, සිගාලය එහෙම නැත්තම් ශෘංගාලය කියලා කියනවා ශෘංගාලය කියලා කියනවා කැනහිලාටම තමයි ඒ කියන්නේ ශෘංගාලය කියලා ඊළඟට අපි ගියොත් එහෙම
ඉහට අරන් ඉහට අරන් ඉහට අරන් කියලා කියන්නේ හිතට අරගෙන ඉහට අරන් කියලා කියන්නේ හිතට අරගෙන හිතට අරගෙන මම කරන්න හිතට අරගෙන ඉහට අරන් කියලා කියන්නේ හිතට අරගෙන හිතට අරගෙන ඊළඟට මෙන්න මේ වචනේ අවකාශටි 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 කියලා කියන්නේ තද අවුවේ අවකාශටි කියලා කියන්නේ තද අවුවේ ඒක ලකුණු කරලා තියාගන්න මේ වචන ගන්න මං හරිද අවකාශටි කියලා කියන්නේ තද අවුවේ ඊළඟට අඩුක්කුව 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 කියලා කියන්නේ ආහාරය අඩුක්කුව කියලා කියන්නේ ආහාරය අඩුක්කුව කියලා කියන්නේ ආහාරය අඩුක්කුව කියලා කියන්නේ ආහාරය නැත්නම් භෝජනය කියලා ගත්තත් කමක් නැහැ ඊළඟට හෝරා දෙකක් හෝරා දෙකක් කියලා කියන්නේ පැය දෙකක් 2 hours කියලා කියන්නේ පැය දෙකක් හෝරා දෙකක් ඊළඟට හදපු ඉලව්වක් මට කවුරු කියනවා ඉලව්ව කියන වචනේ අර්ථය මොකද්ද කියලා ඉලව් මොනවා හරි දෙයක් ඉලව්ව කියන වචනේ තනි අර්ථය නම් මරණය කියන එක මරණය කියන එක තනි අර්ථය නම් මරණය ඉලව්ව කියන එකේ තනි අර්ථය මරණය දැන් සමහරලාට අපි මොන හරි බුදෝසහගත දෙයක් වුණාම මොකෝ කියන්නේ බුදෝසහගත දෙයක් වුණා කියනෝ අයියෝ මල හත් ඉලව්වයි කියලා කියන නේද තමයි ඇහිලා තියෙන්නේ ඔයගොල්ලන්ට මල හත් ඉලව්වයි කියනනේ ඇහිලා තියෙනව නේද හත් ඉලව්වයි හත් කියලා කියන්නේ හතයි ඉලව් කියලා කියන්නේ මරණ හත් ඉලව්ව මරණ හත මරණ හතක් කියලා හරි බුදුම සාගත එකක් නේ මරණ හතක් කියන්නේ මේ වගේ එකක්. මෙතන හත් ඉලව්ව මෙතන හද පිලව්වක් කියලා කියන්නේ ඒ අර්ථය වෙන එකක්. මෙතන ඉලව්ව කියන වචනේ තමයි අර්ථය තමයි මරණය කියන එක හද පිලව්වක් කියලා කියන්නේ මොකද්ද මෙතන හද පිලව්වක් කියලා කියන්නේ පිළිල කළ ආහාරයක්. අන වචනය දෙකක් ආවම වෙනස් වෙනවා. පිළිල කළ ආහාරය හද පිලව්වක්. හදපු කෑමක්. හදපු කෑමක්. ඔයපු කෑමක් කියලා ගත්තක් කමක් නැහැ. හරි සිංහල අභ්‍යාස වැඩපිළිවෙල ලින්ක් එක මම ගෲප් එකට දාන්නම් නෑ මෙහෙම කරන ඒක ගෲප් එකට දාන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලෝ මගේ ෆෝන් නම්බර එකට ඉල්ලීමක් කරන්න එතකොට මේ මෙසේජ් එකක් දානවට ලින්ක් එක දෙන්න කියලා මම ඒකට ගෲප් එකේ ලින්ක් එක දෙන්න පර්සනලි මොකද ඔයගොල්ලෝ කරන වැඩ සියල්ලම අපි වෙනම සිංහල භාෂා වැඩපිළිවෙල කියලා ගෲප් එකක් අතින් ඒකට දාන්න ඕන හරිද අමාරු කවම ඒ වන්නේ නෑ ඊළඟට පුරන්සිනා සෝරි පුරන්සිනා නෙවෙයි ඊළඟ කොටසට ගියොත් එහෙම ඊළඟ වචනේ 6:30 නේද උදැහැණෙක්ගේ උදැහැණෙක් කියලා කියන්නේ උදෑසන උදැහැණෙක් කියලා කියන්නේ උදෑසන උදැහැණෙක් කියන්නේ උදෑසන උදේ පාන්දර ඉමිදිරියෙම උදෑසනින් ඊළඟට කජ්ජක්ද මොකද්ද කජ්ජක්ද කියලා කියන්නේ මහ කජ්ජක්ද නේද ඔ මහ කජ්ජක්දනේ අපි කියන ඔක මොන මහ කජ්ජක්ද මහ කජ්ජක්ද කියලා කියන්නේ ඔක ලොකු වැඩක්ද කියලා අහන්නේ ඔක ලොකු වැඩක්ද පොඩි වැඩක් නේ කියන එක කජ්ජක්ද ලොකු දෙයක්ද ලොකු වැඩක්ද ඔක මහ කජ්ජක්ද බලන් ඔක ලොකු වැඩක්ද බා වගේ එකක්
ඉතින් ඔක ලොකු වැඩක් නෙවෙයි කියලා අපි කියන්නේ. ඒක ලොකු වැඩක් නෙවෙයි. ඔක මා කච්චද්ද කියන අදහස ලොකු වැඩක් නෙවෙයි කියන්නේ. මෙතන තියෙන තව වචන මුවහත 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 කියලා කියන්නේ සියුම් බව නැත්තම් කැපෙන බව මුවහත සියුම් බව සියුම් බව මම මෙතනින් අවසන් කරලා යනවා වෙන අභ්‍යාසයකට හරිද බලමු තම අමාරු වචන කිති කියලා හරි 135 පිටින් නවත්තනවා ඔයගොල්ලෝ මම හිතන්නේ පොත අරගන්න ඕන දැන් සාහිත්‍ය මුසුම් පොත මෙනි නවත්තලා සාහිත්‍ය මුසුම් පොත මම දැන් දෙනවා අභ්‍යාසයක් ඒ අභ්‍යාසයේ පිළිතුරු ලියන අතරේ හැම කොම් කර ගන්න වෙනවා පිළිතුරු ලියන අතරේ අභ්‍යාසයේ පිළිතුරු ලියන අතරේ අභ්‍යාසයේ පිළිතුරු ලියන අතරේ උගලොන්ට උගලොන්ගෙන් කවි ගන්න ඉස්සෙල්ලා අභ්‍යාසය දෙන්නම් කවිය පාඩම් කර ගන්න කිව්වනේ කවියක් නේද කවි ගන්නවා පස්සේ 6 වෙනි කවිය 6 වෙනි කවියද ඔක්කොම කවිය පාඩම් කර ගන්න කිව්වද නැත්නම් 6 වෙනි කවිය විතරද කමෙන්ට් එකක් දාන්න 6 වෙනි කවිය විතරයි ඔයගොල්ලෝ කියන එක ඇහෙන්නේ නැහැ මට හරිද කමෙන්ට් එකක් දාන්න කිව්ව එකයි හරි පාඩේ මාතෘකාව ලියලා නැත්නම් ඔය සාහිත්‍ය මුසු පොතේ ලියා ගන්න ලියලා ඇති මං හිතන්නේ කියලා ඇති ප්‍රශ්න කිව්වානේ මතකයි ලියාගෙන පහත සඳහන් 17 වෙනි පාඩම පහත සඳහන් ඒ කියන්නේ සාහිත්‍ය මුසු පොතේ ලියා ගන්න පස්සේ කවෙන් පස්සේ මුකුත් පාඩම් කරන්න කිව්වේ නැහැ කියලා කියනවා මේ එහෙම නෙමෙයි නේද හරි හරි ඒක ඒක අමතක කළා මේ ප්‍රශ්නෙට උත්තර ටික ලියලෙමු අච්චුපත පොඩක් පෙන්නනවට ඔයගොල්ලෝ ගාව තියෙන සමහර ගැම්මේ කොට කරලා නැහැ තාම අච්චුපත වහන්න ඕම ඕම පේන්න වහල පැත්තකින් තියන්න දැන් ආයේ මේ බලන්න හැරෙන්න අනේ මේ යන්නේ පැත්තකින් තියන්න පේන්න වහල වල ගැම්ම ඔෆ් කරන්න උන් කරන්න බෑ උන් කරන්න මුල් කරගෙන ඉන්න ඕන තාවක සමහර අය ඉන්නවා ගැම්මේ කොල්ලොන් නැති දෙන්නේ කරලිට ඔක්කොම කැම්බල් කරන්න පුළුවන් වෙන්න ඕන හරිද හරි පාත සඳහන් ප්‍රකාශ පහත සඳහන් ප්‍රකාශ කවුරුන් විසින් කවි ගන්නවා කියලා කියලා දෙන එක නිසා කවි ගන්නවා මොකද මේ පාස දාන ප්‍රකාශ කවුරුන් විසින් කවුරෙකු හට ප්‍රකාශ කරන ලද දෙයි ලියන්න මම කලින් දවස් දෙන්න එක පාඩම් කරගන්න කියලා පළවෙනි එක කවුරුකට ප්‍රකාශ කරන ලද දේ ලියන්න. ඒකටම ලියන්න කුමන අවස්ථාවකද? එක පිළිතුරු හදන්න ප්‍රශ්න අඳ ලියාගත කමන්නේ. කවුරුකට ප්‍රකාශ කරන ලද දේ ලියන්න. එසේම කුමන අවස්ථාවක කරන ලද ප්‍රකාශයක් ද යන්න ලියන්න. ඊගෙන ඔලුව ප්‍රශ්න වලට උත්තර කවුද? කාටද මොන අවස්ථාවේ? හරිද? අභ්‍යාසයේ පළවෙනි එක මම
මේ පුංචිරා ගෝටයින් බරක් වැඩිය ලොක්කෙක් පරණේ මේ පුංචිරාල ගෝටයින් බරටත් වැඩිය ලොක්කෙක් මේ පුංචිරාල ගෝටයින් බරටත් වැඩිය ලොක්කෙක් මේ පුංචිරාල ගෝටයින් බරටත් වැඩිය ලොක්කෙක් देख मंग अद मू मंग अद मू कैली वलट पेतिगान 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 देखा मंग एत्तम कियन्नं मगे पन केंद यंतं बेरुवोत् एति मंग एत्तम कियन्नं मगे पन केंद यंतं बेरुवोत् एति मंग ඇත්තම කියන්නම් මගේ පණ කෙන්ද බේරුවොත් සෝරි මගේ පණ කෙන්ද යන්තම් බේරුවොත් ඇති මං ඇත්තම කියන්නම් මගේ පණ කෙන්ද යන්තම් බේරුවොත් ඇති මං ඇත්තම කියන්නම් මගේ පණ කෙන්ද යන්තම් බේරුවොත් ඇති कैमरा देने नेतुव 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 निहाट दियां ओय कैत्त कैमर देने नेतुव मेहाट दियां ओय कैत्त අවසානික ඊයේ රෑ කුඩු පොදකට ඊයේ රෑ කුඩු පොදකට අහු උණු හින්දද දන්නේ නැ ඊයේ රෑ කුඩු පොදකට आहो उनु हिंदा के दान ने ने ये रैत कुडु पदकटे आहो उनु हिंदा के दान ने ने ये रैत कुडु पदकटे आहो उनु हिंदा के दान ने ने
හරි. දැන් ලියන්න වෙන පොත් පෙරල බාප් පේන්න බැහැ මට. आविष्क मुखद आविष्क मुखद कैमरा ऑफ करे ऑन कर ले तीन सर अभी ना अभी ना अभी ना अभी ना कैमरा ऑफ करा ले पा अगर කොෂිත අන්න බලාපන් අත්තක ඉඳලවලු අන්න බලාපන් අත්තක ඉඳලවලු පපුව බලාගෙන මද අගනක් මද කාලු කකාගිය ලෙල්ල රස කර උයාලු අද බැරිනම් මෙට තෝරා පඤ්ඤාලු උෂානි අන්න බලාපන් අත්තක ඉඳලවලු අන්න බලාපන් අත්තක ඉඳලවලු පපුව බලාගෙන අගනක් මද ගාලු කකාගිය ලෙල්ල රස කර උයාලු අද බැරිනම් හෙට තෝරා उलूरा सिग्नल मदेश निमेश निमेश मदीना कैमरे को
හරි දුලක්ෂි අන්න බලාපන් අත්තක ඉඳලවලු අන්න බලාපන් අත්තක ඉඳලවලු පපුව පලාගෙන අඟනක් මද කාලු කකාගේ ලෙල්ල රස කර උයලු අද බැරණ හිට තෝරාපන් යාලු හරි ලස්සනදී අන්න බලාපන් අත්තක ඉඳලවලු පපුව කදාගෙන අඟනක් මද කාලු කකාගේ ලෙල්ල රස කර උයලු අද බැරණ හිට තෝරාපන් යාලු ජනිෂ අන්න බලාපන් අත්තක ඉඳලවලු පපුව පලාගෙන අගනක් මද කාලු කකාගේ ලෙල්ල රස කර උයාලු අද බැයි නම් හිට තෝරාපන් යාලු ජනුත් අන්න බලාපන් අත්තක ඉඳලවලු පපුව පලාගෙන අගනක් මද කාලු කකාගේ ලෙල්ල රස කර උයාලු අද බැරි නම් හිට තෝරාපන් යාලු ජනිත ජනිත රුක්ෂාන් ජනිත ඇහෙනවද මාව ජනිත රුක්ෂාන් මියුට් වෙලා තියෙන ඔයාව ආවනේ දැන් පාඩම් නැහැ කියන්නේ නේද लोशदी अन्नपला पंगत के दिलो लो लोशदी म्यूट करा दिए बुते तेरे माता कालू काका लड़के करो यालू तो करना है कि तोरा पंजा लो अरे अन्न बलापंग अतकोलू पला अगन मद रसकर उदोरा म्यूटा दी नमिदु जनीश क्यूवा नहीं जनीश क्यूवा निमेश क्यूवा हरि आविष्कर क्यों अन्न बलापक लोलु पप्पू पलागेन अगना मदकालू ककागी एल्ला रसकर उयालू अद बेल्पांग हेट तोरा पन्यालू मीनुक क्यों सर क्यों हो याने नित्ति भाग्य अन्न बाला पन्न निपुरी उदेशिका හසිදු අවිෂ්ක මොකද කැම්පේ කොන් කරන් ඉන්නවා එනකොට කරලා ඇත්තෙන්න බා අන්න අන්න බලාපන් අත් දෝලු පපුව බලාගෙන අගරම් මද කාලු කකා ගියලෙල්ල රංගතට උයාලු අද බර්ණ හිට තෝරාපන් යාලු නෙත් සර අන්න බලාපන් අත්ක ඉඳලාලු පපුව බලාගෙන අඟනක් මද කාලු කකා ගියලෙල්ල රස කර උයාලු අද බර්ණම් හිට තෝරාපන් යාලු ලසුන් දිනේක अन्न बला पंग अत्तक इंदलोलु पपुव बला अगिना गन्ना मदकालु काकागी अल रसकर उयालु अदबेरना हिट तोरा पन्यालु अरे निमेशा ताम कने पेरी इन्या अरे कमक्ने दें मैं मामा इलंग दोसे में निमेशा वेड़ा करना दें
හයවෙනි කවිය ගත්තා 7 8 9 කියන කවි තුනනේ ගන්න දෙන්නේ 7 8 9 කියන කවි තුනම එක ගන්න. ඒක කවි ටික අවසන් වෙන උතරින් ලබන සතිය 7 8 9 කියන කවි තුනෙන් එකක් ගන්නවා. මොන කවි ගණිත කියලා දැන්නේ කවි තුනම පාඩම් කරගන්න. පටුවාණින් කෙතුවා වැනි කොලී සැටි, රතුරු මුලින් කෙතුවා වැනි මලේ සැටි, තුන් මාස පිරෙන විට කුකුලෙකු විතර ඇති සාර මාසට පැසෙනාගිනි කියන සකි. අත්තගින් සුවිසි මල පිපෙන්නේ නැට ළඟින් කිරිවැදිලා පැසෙන්නේ ඇටත් පොතුත් නැති ගෙඩියගේ බොලන්නේ තෝරාපන් යාළුවනෙන් කියන්නේ පොත්ත උඩින් සුදු පාටට දිලෙන්නේ ඇන්න විටදි සරබරහට නගන්නේ ඒ ඇතුලේ පිරිපුන් සඳ දිලෙන්නේ නැට නැති ගෙඩිය තෝරා එවන්නේ. මේ කවි තුනම මම ඊළඟ දවසේ ගන්නවා. කවි තුන ගන්නකොට මම මෙන්න මෙහෙමයි කරන්නේ. හරිද? පන්තියක මම වේටින් දානවා. වේටින් රූම් දාලා තියෙනවා. වේටින් එක එක එක්කෙනා ගන්න පන්තියේ වේටින් අයින් කරගෙන එක එක්කෙනාගේ එක එක්කෙනාට. ඒතර පන්තිය පටන් ගන්නෙ පහමාරට නෙවෙයි. පහමාරට තමයි සාමාන්‍ය විදිහට පන්තිය පටන් ගන්නෙ. පහමාරට විනාඩි 5කට 10කට කලින් 10කට කලින් ඕගොල්ලෝ මම ක්ලාස් එකට ජොයින් කර ගන්නවා. කියන්නේ වේටින් රූම් එකෙන් ගන්නවා. බලමු අපි මේ අර තාක්ෂණයේ තේ කොහොම වේද කියලා දන්නේ. නමුත් ඒක තමයි කරන්නේ. ඒතර වේටින් රූම් එකේ රැඳෙන්න ගමන් වේටින් අයින් කරලා අරගෙන ඉවරලා කවි අරගෙන තමයි පන්තිය ඇතුළත් කරගන්නේ. මේක කරන්න බෑ මොකද පස්සේ එක ප්‍රශ්න තමයි මෙතන විනාඩි 10කට වැඩි අපිට කියන්නේ අමතර කාලයක්. මේ අමතර කාලේ අපිට පන්තිය වෙන වැඩක් කරන්න තිබිච්ච කාලයක්. ඒ නිසා ඒකට කවුන්ට් කරගන්න ඕන නිසාම පැය භාගෙට කලින් يعني පැය භාගෙදී පන්ති පටන් ගන්න විනාඩි 5කට 10කට කලින් පන්තිය ආරම්භ කරලා ඒ ආරම්භ කරන කාල සීමාව කියන්නේ සමහරට වේටින් රූම් නොදැම්මත් ඒ විනාඩි 10 හෝ 15 අතරද කවටි කරගෙන අවසන් කරමු අපි. එතකොට අපිට පැය කමාරි ඉගෙන ගන්න ප්‍රමාණවත්. එහෙම නැතුව දැන් මේ වෙලාව අපි එකට ගන්නවා කියලා කියන්නේ ඒක මහා අපරාධයක් බවට පත් වෙනවා. හරිනේ? එතකොට දැන් මම හිතනවා ඔයගොල්ලෝ වැරටික් කරලා ඉවර ඇති කියලා. තාමික්මනි. ඔතනින් මට මේ ඇති කවුරුත් තිබ්බ බෑනේ. හරි. ඉතාමික්මනි මට WhatsApp කරන්න පිළිතුරු තක්ක. ඉක්මනින් WhatsApp කරන්න. දැන් මම මේකත් බලනවා. දැන් ඒ කියන්නේ දැන්ට ලියලා තියෙන ප්‍රමාණය WhatsApp කරන්න. වෙලාව දෙන්නේ නැහැ වෙන්නේ ඔබට. දැන් ටේ උපය WhatsApp කරන්න තක්ක ගාලා විනාඩියක් දෙන්න. තාමික්මනි බැරිය රයිසන් කරලා තියන්න. මේ වගේ බැරිය ඉන්නවනේ රයිසන් කරන්න. අනිත් අය හැම කෙනෙක්ම වලට අක්කලා තාමික්මනි ගවන. හරි අවිෂ්ක මොකද ප්‍රශ්නය අවිෂ්ක? සර් ප්‍රශ්න 3යි ඊටදී. හරි ඒක ගවන්න. එක ප්‍රශ්නයකට හරි උත්තර ලියන්න නම් ඒවලට අක්කලා. දැන් මම එක එක කෙනා බලනවා. මම එහෙම නැති වුණොත් ඒවන් නැති අය මම වෙනම අරගෙන එයන් අහන ප්‍රශ්නේ මොකද ගැටලුව කියලා. මොකද සමහර වැඩ කරන්නයි කියලා දන්නවා. හරි. දසුන් මොකද ප්‍රශ්නේ? ඔව් කියන්න. සර් මගේ පැකේජ් එක ඉවරලා සර් මම මේ ආපහු මේ වෙලාවේ සර්. ඔව්. එනකොට සර් මට තේරෙන්නේ නැහැ සර් මොකද කරන්න ඕන කියලා. හරි හරි. මේ වෙලාවේ අහන්න තිබ්බ බෑ වැඩ කමක් නෑ. වීඩියෝ එක අහලා ඉවරලා මේ ප්‍රශ්නේ උත්තර දෙන්න. සර් මැසේජ් එකක් දැම්ම සර්ට. ආ දැම්මද? මම ෆෝන් එකට ගියලා තියුනේ. දෙන්නයි. දැන් එක්කල අනිත් අයට පුළුවන් වෙනවා දැන් අනිත් අයට පුළුවන් වෙන ඉක්මනින් එවන්න. ඔන්නේ වඩා හරි. තා හොඳයි. සිංහල භාෂාව වැඩි පිටු මේ වඩ පුළුවන් නම් වඩා හොඳයි. මොකද එතකොට අපිට පහසේ මේ ටික බලාගෙන යන්න. හරි ජනොත් ඒවලා තියෙනවා. මීනදිනේ ආවා. දෙකයි. සමාත් දැම්ම කවුද ආවයා පර්සනලි වල තියෙන හරියට ඔය වල තුන් දෙනයි වනිතය ලියලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙකයි දෙකේ වන්න නමත් එක්ක කිව්වොත් තමයි වඩා හොඳ හරි ලස්සනි හරි හතරයි ලියලා තියෙන එක ප්‍රශ්නේ උත්තර දෙකේ වන්න සිංහල භාෂාව වැඩි පිටු ගන්න. එතකොට අපිට ලේසි බලා ගන්න. හරි. දුලක්ෂ්‍ය ආවා. net විභාගය හරි 6යි. ඕ. දුලක්ෂ්‍ය. ඕ. සිංහ අභ්‍යාස වැඩි පිටු එක ඩිලීට් වුණා මේ ඒකට link එක ආයෙ චුට්ටක් දානවද? හරි මං එවන්නම්. දැන් ඔයා දැන් personal එකට පුළුවන් නේද? හරි. හරි. දැන් ඊපස් ගන්න. මිනුක හරි. මේ ශාකාවෙන්දි හරි දුලක්ෂ්‍ය හරි මිනුක හරි. රෝෂදී
කවෙන්න යුපි නැති අය ජනීෂ ප්‍රභාසර මට මේක වෙලාව බලා ගන්න පුළුවන් ඉතින් පස්සේ ඔක්කො වෙලාව වඳුන් වෙලා අතුරු දෙවන්න ඕන වැඩේ දුන්නොත් නම් ඒ වෙලාව වැඩි ටිකක් අක්කල කරලා ඒ වැඩේ අතරතුර වෙලා ගන්න ජනීෂ ආවා ජනීෂගේ හරි දැන් ඔන්න ඉන්න හොරු කීප දෙනෙක් ඉන්නෝ मीनादी लगुना आविष्कारी आविष्कारी प्रश्न आविष्कारी कुशानी हरी प्रसिद्धि हरी प्रसिद्धि अभ्यास कर හරි දැන් ඔන්න දුන්නු කාල සීමා තුළ වැඩ කරපුවා මම මෙතනින් බලා ගන්නවා එයා මම ඊළඟට පස්සේ බලන්නම් කවුද වැඩ කරලා තින්නේ නැති කවුද කියලා ඊළඟට අපි මේ අභ්‍යාසයට නවත්තලා කවුද කිව්වේ කාටද කිව්වේ කියලා නවත්තනවා මම ඒකේ ප්‍රශ්න දැන් ඔන්න මම ලබන සතියේ පාඩම මේ ලබන දේ විතර පාඩම අවසන් කරාන් පස්සේ තමයි මේකේ අවස්ථා සම්බන්ධය අහන්නේ අද ප්‍රශ්න උත්තර දීවට අවස්ථා සම්බන්ධයෙන් ප්‍රශ්න ටික අහනවා මේක පාඩම අවසන් කරලා හරිද හරි එතකොට දැන් අපි බැලුවොත් ඔකලෝ ගාව ඇති 16 වෙනි පාඩුවේ නිබන්ධන එකක් අක්ගලා 16 වෙනි පාඩුවේ නිබන්ධන 16 වෙනි පාඩමේ නිබන්ධනයේ මෙන්න මේ ප්‍රශ්න උත්තර ලියලා බලන්න මෙන්න මේකට අවසානයේ තියෙන उत्तर दैट लियोपाय राइस शंकर हरि पोषित करला कुशानी हरि जानिश हरि हरि दिन सारी को सलाह दी अरे लोअर हैंड करा ना කොෂිත බඩගින්නට වචන දෙකක් කියන්නක් ගාලා සමානාර්ථ පදයක් කියන බඩගින්නට කුසගින්නයි සාගින්නයි කුසගින්න සාගින්න වලේ දෙන්න මට Thank you.
හරි ඊළඟට ඊළඟ ප්‍රශ්නය ඉතිවයි අපි මේක ඊළඟ දවසේ කතා කරමු නේද මම ඊළඟ පන්තිට යන්න ඕන නිසා අපි දැන් නවත්තමු හරි මට අක්කලා ගැන දුර වැටික් කරන්න දුර වැටික් කියන කොට අක්කලා 17 වෙනි පාඩමේ වචන ටික පාඩම් කරගන්න ඕන ගන්නවා තුන පාඩම් කරන්න කවිතුන පාඩම් කරගන්න කිව්වා 17 වෙනි පාඩමේ වචන ටික පාඩම් කරගන්න ප්‍රේලිකාව නියුණ ඇතිය සම්පූර්ණ කරලා එවන්න කිව්වා තව සමානාර්ථ පද ටික පාඩම් කරලා තියාගන්න හරිද හරිද 17 වෙනි පාඩම මොකද්ද කරන්න ඕන 17 වෙනි පාඩමේ දැන් වචන ටිකක් දීලා තියෙනවා පිටු අංකෙත් එක්කම අවසන් වෙලේ කතා කරගෙන යනවා ඒකදී මෙන්න මෙතෙන් දෙනකම් ගලා ගන්නකෝ මෙන්න මෙතනට එනකම් සාර වචන වල තේරුමද තේරුමද 135 වෙනි පිටුවේ යාමාරු පාඩම් කරගන්න ඕනද ඕනේ ඒකනේ පාඩම් කරගන්න මේ වචන කතා කරන්නේ පාඩම අපේ අවසන් වශයෙන් කතා කරනකොට මේ වචන ටික පාඩම් කරගෙන දෙනවා ඔන්න කවි ටික පාඩම් කරගන්න කවි ටික කවි තුනක් පාඩම් කරගන්න තියෙනවා කවි තුනක් පාඩම් කරගන්න තියෙනවා ඒකෙන් දැන් පාඩම් කරපයි ඉන්නේ ගොඩක් වෙලා කවි තුනක් පාඩම් කරගන්න තියෙනවා 17 වෙනි පාඩමේ පිටු අංක 135 දක්වා වචන ටිකක් දීලා තියෙනවා පිටු අංක 135 දක්වා වචන ටිකක් දීලා ඒ වචන ටික ගොඩක් නේ බොහොම පොඩ්ඩයි ඒ ටික පාඩම් කරගන්න ඕනේ ඊළඟට 16 වෙනි පාඩමේ මොකද පාඩම් කරගන්න තියෙන්නේ සමානාර්ථ වචන ටික දැන් ඒ උත්තර ලියලා දින අයගේ විශේෂයෙන් මම ගන්න මොකද උත්තර ලියන්න කිව්වේ මොන අයද ඒවට අර නිබන්ධනේ උත්තර ටික ලියන්න කිව්වනේ උත්තර ලියන්න කිව්වේ මොකට කාටද උත්තර ලියන්න කිව්වේ පාඩම් කරපු අයට පාඩම් නැති අයට උත්තර ලියන්න බෑ ඒතර මම ඕගොල්ලෝ ඒක උත්තරමයි ගාව තියෙනවා හරිද පාඩම් කරපු අය උත්තර ටික එවන්න උත්තර ටික හරිද කියලා මම දැන් අර කියපු අයගේ මම කොහොමද ගන්නවා ලබන සතිය මෙන්න මේක ගන්නවා කවි ටික පාඩම් කරන්න ඕන කවි තුන මේ පාඩම් කරලා තියෙන ගොඩක් අය මේ මම නෙවද निशाम විනාඩි 15කට කලින් පන්තිය පටන් ගන්න. පහමාර නෙවෙයි 5යි 15. එනේ නායකගේ පන්තියට සම්බන්ධ වෙන එකෙන් පටන් ගන්නවා. ඒක සමහරවිට මම ඉදර කියනවා. සමහරට ඒක 5යි කාලයට කලින් වෙන්න පුළුවන්. සූදානම් වෙන්නේ ඊළඟ දවසේ පන්තිය වේලාසෙ පටන් ගන්නවා. ඒ පටන් ගන්න වෙන මොකක් කරන්න නිසා නෙවෙයි මෙන්න මේ වැඩ ටික බලන්න. දැන් මේවා අපි අවසන් කරනවා. දැන් ලබන සතිය කවි ටික දුන්නාම 16 වෙනි පාඩමේ කවි ටික ඉවරයි. ළඟට 17 වෙනි පාඩමේ සමානාර්ථ පාඩික පාඩම් දුන්නාම ඒ පාඩමේ ඒ වෙලට කියවරයි. හරිද? ඒකෝට 16 අපි අවසන් කරමු. 16 පාඩමේ මේ දෙකම කොටන් දෙයක් තියෙනවා. අපි හිතමු 17 පාඩමේ වචන ටික වෙන අමාරු එකක් නෙවෙයි. ඊටාම සරල එකක්. ලේසි එකක්. ඒකෝට බලාගන්න තියෙනවා. හරිද? බලාගන්න ප්‍රේරිකා දෙක සම්පූර්ණ කරලා එවන්න. දැනට මම දැන් මයිගාව තියෙනවා. මම දැන් මේ ලිස්ට් එක මේ ෆෝන් එකේ තියෙන මේ දැන් ඔයගොල්ලෝ උත්තර ටික දිනන මයිගාව අවස්ථා සම්බන්ධ. ඒකු නැති අයත් එවන්න. මොකද මම මේකෙන් මල්ව උත්තර ලියලා ඒවා ලියලා තියෙන කවුද නැත්ද කවුද ඉතින් පස්සේ වහ අය ඉක්මනින් ලියලා එවන්න යවපු අය අදේවන්න එපා දැන් අදේවන්න එපා ඒ උත්තර ලියලා යවපු අය ඒ අය උත්තර අඩුපාඩු තියෙන අය ලබන ඊළඟ දවසේ පන්ති දවසේ පොඩක් කිව්වට මට මං කියන්න ගන්න ඕන නම් ඒක කරන්න නැත්තම් එවන්න හරි එහෙනම් අපි අදට පන්ති අවසන් කරමු මේ වැඩ හතරට විශේෂ අවධානය දෙන්න කවි ටික 17 පිටුවේ වචන 135 පිටුව දක්වා තියෙන වචන ටික බලා ගන්න සමානාර්ථ පද දෙක 16 වෙනි පාඩමේ සහ ප්‍රේරිකා දෙක පිළිතුරු ලියන්න. හරිද? හරි එහෙනම් අපි පන්ති අවසන් කරනවදට හැම කෙනෙකුට මේනම් සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.